බොහෝ වේවා. හැමදාම හිතාගෙන ඉන්නවා රසෝගේ ආරම්භ කරන්න කලින් බොහොම සුබ ප්‍රාර්ථනාවක් කළා, බොහොම ආදරෙන් මේ විදිහට ලෙංගතු ආරම්භ කරන්න. කොහෙද හැමදාම මේ වැඩි පටන් ගන්න යනකොටම එක්ක කුමාර අයියා මොනා හරි කරනවා, කවුරු හරි ඇවිල්ලා මොනා හරි කරනවා. ඒ නිසා මේක මට අමතක වෙනවා. ඒ නිසා අද මේ ලැබෙලා තියෙන මේ වසන්ත කාලේ මේ වසන්ති රන් වලින් පිරෙන බොහොම ආදරණීය මල් පුබුදුවන වසන්තයක් වෙන බවට අද වැඩසටහන බැලුවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ට හිතා ගන්න පුළුවන් වෙයි. කුමාරයි මල් පුබුදු වෙන වසන්තයක් ඇවිල්ලා තියෙනවා. චතු මද්දුර කොහොමද කියනවා? අපි තාන්න එහෙමෙන් කියන්නේ. අද අපි වෙනදා චිත්‍රපට ගීතයක් හැමදාම ආරම්භය අපි මතක් කළා. අපි චිත්‍රපට ගීතේම ආරම්භ කරමු. මේක මේ වාසනා චිත්‍රපටය, කියන්නේ KW පෙරේ වාසනා චිත්‍රපටය. මට ඒ චිත්‍රපටය සාමාන්‍ය පොතක්නේ කටපාඩම්. මට චිත්‍රපටයේ කටපාඩම්. ඔද මම හිතනවා අද කවුරුහරි චිත්‍රපටය බලන පරණ චිත්‍රපටයක් ඔය තැටි හොයාගෙන බලන සියලු පවුලේ සියලු දෙනාට අර රසවිඳින සින්දු ෆයිට් ජෝක් සියලුම දේ එකට තියෙන ආදරේ ඔක්කොම කැටිවිච්ච මම අතිශය සුන්දර චිත්‍රපටයක්. ඉතින් ඒක එච්චර මම බලලා තිනවා. ඉතින් ඒකේ ගීතයකින් එච්චර ප්‍රතිපාර මත මම ඊට පස්සේ විස්තර ටිකක් කියන්න. කියන්න. හරි පටන් ගමු. ළඟින් මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා ඔබ ළඟින් මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා සනසන්න මගේ වාසනා ඔබ ළඟින් මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ වාසනා චිත්‍රපටි මිහිර එක අවසාන ගැන කුමාරි මාලි ෆොන්සේක මහත්මිය වාසන විජේ දෙන්න යා සංගීතඥකින් මෙයාගේ බෑන්ඩ් එක ගිටාර් ගහනම සින්දු කෙනෙක් බොයි වගේ ඉතින් අර ලොකු සල්ලිකාරු මෙහෙල අකමැති වෙනවා. පස්සේ කුමාරි වාසනාව වෙන කෙනෙක්ට බඳවන සල්ලිකාරු. ඉතින් එයා එදා වෙඩින්න දවසේ මේ ඔබ ළඟ ඉන්න මගේ වාසනා කියලා මම මේ කියන ගීතයට වඩා ඔරිජිනල් ගීතේ වෙනස් වෙනස්කම් දැන් මේ අලුත් වෙලා නේද.
අර ජෝතිපාලාරි ඔයිටිට හොම කියන්නේ ඔබ නැති නිවසක දැල්වෙන ලස්න පාන් මොට දරන්වන් බොහොම හැංගීම් කරෝ කියනවා. ඔබ නැති නිවසක දැල්වෙන එහෙම ඔරිජිනල් එකේ තියෙන. දැන් ඉතින් මේක අලුත් වෙලා ඇවිල්ලා වෙන වෙන දේ. ජෝති අර එයාගේ හනින් බොහොම විජේ කියනවා වගේ හිමින් කියනවා. කියන්නේ සංගීතේ නැතුව කියනවා. ඒක ලස්සන. ඉතින් මේ සින්දු අහගෙන ඉඳලා මනමාලි දරන්න බෑ. එයා කාර් එක නැගලා යනවා. කාර් එක හැප්පෙනවා. කකුලක් ඇදි කපන්න සිද්ධ වෙනවා. ඊපස්සේ ඒ මනමාලයා බඳින්න බෑ කියනවා. විජේ යාව බාර අරගෙන රෝද පුටුවක තල්ලු කරගෙන බාර ගන්න. එහෙම ලස්සන චිත්‍රපටයක් විජේ කුමාරතුංගෙන් විජේ කුමාරතුංගයන් මතක් කරපු එක වටනවා. ඇයි? මේ වගේ වෙලාවක වටනවා. මොකද විජේ කුමාරතුංග කියන නළුවාව අපිට අදටත් බොහොම සුන්දර සිහිනයක්. තාරුණ්‍ය සිහිනයක්. හැමෝගෙම ආදරය දිනාගත්ත ප්‍රේමවන්තයා කියන එකේ ඉහළම තැන. අපේ සිනමාවට ඉතුරු ලොකුම අපරාධයක් වෙන කෙනෙක් අපි නැති වෙනවා. අඩුවක් සපුරන්න පුළුවන් කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඈ? ඔව්. ඒ විජේගේ සුන්දරත්වයයි, ගාමිණීගේ පෞරුෂයයි, ඒ ඔක්කොම එකතු වෙලා අලුතින් ආපු අපේ තරුවක් ඉන්නවා. කවුද? ඈ? මම දන්නේ නැද්ද? ඔයා දන්නව. කවුද? ඒ පුබුදුවන්න පුළුවන් කෙනෙක්. එහෙනම් හරි සන්තෝෂයිනේ. ඔව්. අපි ගෙන්නු. ගෙන්නන්න එතකොට. පුබුදු චතුරංග අපි ආරාධනා කරනවා. මිත්‍රයා බොහොම ආදරෙන් පිළිගන්නවා. මොකද විජය සහ ගාමිණීගේ එකතුවක් අපිට දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක බොහොම ආතතියි. ඒක මේ අපි විහිළුවකට කියන කතාවක් නෙමෙයි බුදු. ආගේ රංගනේදී අපිට ඒ තැන් අපි දකිනවා. අපිට ඒව දැනෙනවා. ඉතින් එතකොට දැන් ඒකට තව අලුත් එකකුත් එකතු වෙලා දැන් මේ රොනි ලීච්ගේ කැලලුත් එකතු වෙලා. නෑ නෑ අපි මේ මුලින්ම දැන් පස්සේ පොඩ්ඩක් මෙයත් එක්ක ටිකක් සීරියස් වෙනවා. පුබුදුගේ මම ආදරේ දැන් අපිට අනුතරණ අපිට තරුණ පරම්පරාව වෙනවනේ මේ අතිශය කියවීමක් තියෙන මම නිකම් මේ පොතපත නෙමෙයි. දර්ශනය. يعني දර්ශනේ බුද්දිසම් හැම දෙයක්ම දර්ශනයෙන් සම්බන්ධව මම සමහල්ලාවට පුපුදුත් එක්ක තර කරලා පුපුදුගෙන් දේවල් අපි එහෙම ෂෙයා වෙනවනේ දැනුම කියන එක ෂෙයා වෙනවනේ. පුදු අතන මේක මෙහෙමයි ඔසෝ කිව්වේ මෙහෙමයි මෙයා කිව්වේ මේ ඇන්ගල්ස් කිව්වේ මෙහෙමයි කියන මට්ටමට සාකච්ඡා කරන්න පුළුවන්. නවපරපුරේ දැනුම් සම්භාරයක් සහිත ගෞරවනීය රංගන ශිල්පියෙක් අපිත් එක්ක එකතු වුණා පුබුදු. ඉතින් මෙහෙමයි පුබුදු වන්න නම් වසන්තයක් එන්න ඕනයි. වසන්තේ එන්න ඕන. වසන්තේ ආවම තමයි මල් පිබිදෙන්නේ නේද? අනිවාර්යයෙන්. ඈ පුබු දන්නේ නැහැ පිබිදෙනවා එතකොට. අපි එහෙනම් ඒ පිබිදෙන්න වසන්තයත් අරගෙනමු. ඔව්. වසන්තේ දෙන්න කි. වසන්තේ නිකන් නෙමෙයි මේ වසන්තිය. මිහිරති වසන්තකා. වසන්තිය වසන්තිය රන්වල අපි ආරාධනා කරනවා. මිහිරති වසන්තකා. ඔව්. කිමෝ බමිතේ නුවාවි. බොහොම ආදරණීයව මං හිතන්නේ 2000 වසරෙන් පස්සේ ඔය අත ඉඹින්න අවස්ථාවක් ලැබුණේ 2000 වසරෙන් පසුව. මම මේ හරිම මේ මං කිව්වේ මේ රසෝගිය සම්ති හරිම මේ විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ නිෂ්පාදනංශයෙන් අපිට නිතරම කියනවා මේ මේ කියන්නේ මේ අපිට මේ වෙන වචනකුත් කියලාගෙන මෙහෙම කට්ටිය නෙමෙයි මේ වේදිකාවේ ඉන්න කට්ටිය අපිට ගෙනත් දෙන හැම වෙලාවෙම. ඒකෙන් මම ගෞරව කරන නාලිකාවකින් එහෙම අපිට කියන්නේ එහෙම නෙවෙයිනේ. වෙන තැනකනේ තියෙන්නේ. මොකද ඔවුන් කියන්නේ මේ රසවගේට ගේන්න වේදිකාවේ කියන්නේ ඇසුරු පිරු තැන් ඇති. එහෙම අර කියවීමක් තියෙන කට්ටිය ගේන්න කියලා. ඒ ගැන මොකද ඔයාගේ අදහස? ඇත්තටම සතුටුයි වේදිකාවට ඒ වගේ තැනක් channels වලින් හම්බ වෙනවා කියන එක. මොකද මේ වේදිකාව කියන්නේ අති විශේෂ තැනක් කියන එක මම හිතන හැමෝම පිළිගන්න ඕන දෙයක්. ඒ එතනින් ලැබෙන ඒ පන්නරය සහ ඒ ලබන්න පුළුවන් විඳීම වෙන දෙයකින් ලබන්න අමාරුයි. ඉතින් ඒකට ගෞරවයක් දෙනවා නම් අපිත් ඒ channels වලට හිසනවා ආචාර කරනවා. ඉතින් ඒ මේ channel එකටත් ඒක තේරෙනවා. ඔයාව කියන හැමෝටම තේරෙනවා. ලොකු අයට තේරෙන්නේ නැහැ නේ පුදු. මේකද මොකද ඒ අපේ පාපෙද මොකක් හරි ලොකු අයට ලොකුණා තේරෙයි. ටිකක් ඔය ලොකුණා තේරෙයි. ඒ ලොකු කට්ටිය ටිකක් ලොකුනේ බර ලොකුණාම නේකට වචනේ බරපතල වුණාම තේරෙන්නේ. මේ බරපතල කියන එක නෙමෙයි. මම මේ ආස මම ආපු නිසාම පුබ්බගෙන් සින්දුවක් අහනවා. මොකද පුබ්බ ගොඩක් කලා සින්දු කියනවා හරි අඩුයි. අඩුයි. මම මේ ගීතයත් ඒකත් මාරු අර දෛවයේ හාස්‍යයක් කියන්නේ බොහොම දෛවයේ මහාන විදිහට සම්බන්ධයි. විජය කුමාරතුංගයන්ගේ ගීතයක් ඔහු කියනවා. ඉෂා. හරිම ලස්සනයි. මම හිතනවා මේ සුනිල් ආරච්චන් මේ රචනා කරපු එකල මේ බොහොම වටිනා ගීතයක්. වේදනා කියලා කැසට් පටයක් ආවා විජය කුමාරතුංගෙන්. Thank you.
හරි අපි ඒ ගීතේ ගමු වන්නේ වරදට එරෙහිව අවියොස වන්නේ රටකට දැයකට හිත ඇති මිනිස්සු ශාන්තිවාදී තපස් රකින්නේ පිට කොඳු සිඳගත් ඔල මොල නිවටුන් ්‍රරමියන සිින්දු කියීනක අත්තර මම දැත්තන මුවනද කිව එකන විජය සිින්දු හොඳටම හරියන දෙයන්ගේ පිට මරගන්න මුගද ම මත ඇත්තර ම මිට ඇත් අප ගාත්ම මේ අපේ අපිට කියන්න කියනම සකයා කියන්නේ ඒ ඒ ගීතත් හරි විශේෂයක් තියනවා. කීර්තිමත් වර්ල් ෆයිනන්ස් බැංකින් අවෝඩ් සිතින් සම්පත් බැංකුව පිදුම් ලබයි. සම්පත් බැංකුව හෙට දිනේලිය කරයි. ඔය ගීතය එකල ආවේ එකැන මේ තිබිච්ච භීෂණ වකවානුවේ එකැන වරදට එරහිව උබරදය අර අවියොස වන්නේ විශේද්‍යාල ශිෂ්‍යයන් එතකොට රටවෙනින් සටන් කරපු යම්කිසි තරුණ කණ්ඩායමක් ගැන ලියන් අවිය සටකර දැයට හිත ඇතිමෙන. පසුකාලීන සහර මැතියමතුර වර හිරේ දානකට ඒක දංගගේ දඩුවම් ඒගොල්ලන්ට දාන්න ගත්ත ඒ සින්දුගෙන ඒ සින්ද එච්චරට සෞත්තු කර පසුකාල නටකට දැකට හිත නැති මිනිස්සුන්ටත්ම හිත ඇති මිනිස්සුන්දම හිත නැති මිනිස්සුන්ටත් ඒ තොට අපට හිනාගේත අපරාධ ගීතය ඒවත් පවිච්චි වුණා ඉති එම ඒ ගීතතය හොඳ ප්‍රවිෂ්ටයක් මහිතන්න මේ අප සගච්චරන මොකද මේ ව්‍යපි අරබීම කතාගරන
වරදටේරව අවියෝසෝන මිනිස්සු නෑ වරදටේර කතාගන්න මිනිස්සු නෑද ඒ මිනිසුන්ගේ පිටකුඳු බින්දේ ක්‍රමය විසින් ඒ මිනිසු නැති කරේ ඔය ගීතවල ගෙතර ඇත්තටම දැන් අපි බැලුවොත් අපි එකල ගැන අපි කතා කරන්න 60-70 ඔය එකල ගැන තමයි අපි කතා කරන්නේ හැම ක්ෂේත්‍රයකම අපි කතා කරව නව කතාව ගත්තොත් අපි මෙයා ඉන්නවා මෙයා ඉන්නවා එහෙම දැන් මෑතක වෙනකොට එහෙම අර කියන් පූර්වාදර්ශී පරමාදර්ශී චරිත ආදී දේවල් නිකන් නැති වෙච්ච එකක් නිකන් එහෙම දැනෙනව නේද මොකද ඔය ඒක ඇත්තම ඒක තමයි මේ ක්‍රමයේ විසින් කරපු දේ ඒක මේ ඒ කියන්නේ ඒක දියගල්ලා හරින තරමට තමයි මේකේ පාලනය ලේසි වෙන්නේ. ඉතින් ඒක ලේසි වෙන්න නම් අර වගේ දවැන්ත ප්‍රතිරූප චරිත සහ චින්තකයින් දාර්ශනිකයින් මේ සියලු දෙනා විනාශ කරලා දාන්න. එතකොට හරිම සරලයි. එතකොට බොහොම සරල මොකුත්ම නැති වුණාම කිසි අවුලකුත් නැහැ. හීරෝස්ලා ටික නැති කරලා දාන්න. එහෙම නැහැ. එහෙම චරිත නැහැ. අර පවතින එකට එරෙහිව යන ටික අයින් කරාම ඔක්කොම එකට යනවා. ඔය හෙට ඉඳන් එතකොට බඩු බිල වැඩි කරත් ප්‍රශ්නයක් නැහැ. අනිත් දෙනා ලයිට් බිල වැඩි කරත් ප්‍රශ්නයක් අවුල මොකුත් කියන්නේ නැහැ. Facebook එකේ කොටලා මම වීරෙක් කියලා මම එතනින් ඉවරයි කතාව. මොකද වසන්දරි දෙන්නේ නැහැ. නෑ මට හිතන්නේ ඒ සියලුම එකගයි පොඩි කැලක් එකතු කරන්න ඕනේ. මට හිතන්නේ මුළු ලෝකෙම 60 ගණන් 70 ගණන් ඒ වක වානුව තමයි කලා කටයුතු වල සහ සියලුම දේවල් වල මේ ඉහළ තලයකට ආපු අවස්ථාව හැම රටකම වගේ එක එක රටවලට සාපේක්ෂව මේ අද වෙනකොට අනිත් රටවලත් මට හිතෙනවා ඔය අපි කතා කරපු හැම දෙයකම පසුබෑමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ලංකාව ඒක විශේෂයෙන් කැපී පෙනෙනවා අනිත් රටවලට වඩා වේගවත් පසුබෑමකට යනවා කියන එක. ඔව් මෙහෙමයි දැන් ලෝකේ අනිත් රටවල ඒ පසුබෑමට ඔවුන් ක්‍රම හැදුවනේ. ක්‍රම හදනවා සහ ඒගොල්ලෝ එකෙන් ගොඩ එන්න ට්‍රයි එකක් දෙනවා. ඒ රටවල හැදුව හැමතිස්සෙම මේකෙන් ගොඩෙන්. දැන් අපේ රට හදන හැමතිස්සෙම ගොඩ කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ රටේ නම් එහෙම ගොඩ යාමක් මට නම් මේ පේනතෙක් මානික නෑ වගේ හිතෙන්නේ. කෙල්ලකෝ මේක දැන් අපි ඒ කාලේ නම් නාට්‍ය වල ඉන්න කට්ටියනේ අපි ඉතින් තරුණ කාලේ දැන් තරුණ තමයි ඉතින් කෙල්ල පොඩි කාලේ නම් ඉතින් මෙයා තියාගෙන මේ රියසල් කරනවා ඉතින් අපිත් අල්ල ගන්නවා ඉතින් මෙයා රියසල් කරනකම් ජයනි අල්ල ගන්නවා ඉතින් ළමයා දැන් කෙල්ලගේ වයස කීයද කෙල්ල ලොකුද ඔව් දැන් යට අවුරුදු 21ක් වයසයි මන්දේ හාමුදුරුවනේ ඉතින් 21ක් වයසයි ඉතින් ඇත්තටම මට සින්දු කියන්න බැරි වුණාට මම ගොඩක් ආඩම්බරින් කියනවා යාට ලස්සනට සින්දු කියන්න පුළුවන් ෂිකේ දන්නවනේ සින්දු කියන ලාවට විතර කියාව ගෙනලා තියලා වාස්තුස මෙහෙම නැත්තේ සින්දු ෆෝන් එකෙන් කරන්නේ දැන් ඇත්තටම ඊයේ මම දැන් ඔයගොල්ලොමට කතා කරනකොටත් මම ටිකක් පරක් වෙනකන් නිදාගෙන ඉන්න හේතුව උනේ ඒකයි ඊයට සිංගින් කම්පිටිෂන් එකක් තිබුණා මොකද මීර ගොඩක් කෝල්ස් ගත්තා කියලා අරදී ඒක මම වෙනම කියන්නා ඒ කියන්නේ ඒක වෙනම මීර ලැජ්ජ වෙන අවස්ථාව මීර ලැජ්ජ මීර සරච්චන්දසිරිට ලැජ්ජ වෙනවා කියන්නේ හිතන්නකෝ සරච්චන්දසිරිට මම සෙකන්ඩ් වුණා කියන්නේ අච්චන්දසිරිට සවුත් වුණා කියන්නේ ඒ මොකද්ද උනේ ඊ වුණා ඒක වුණා දැන් වසන්දේ එක්කට කෝල් එකක් ගන්න හරිද මම ගන්න අයියෝ වසන්තියක් ශාන්තියක් කනේ ඔයානේ මම ගන්න ගානෝ ගානෝ කෝල් යනවා අන්ස වෙන්නෙම නෑ බැරිද නේ මොකක් හරි වැඩක ඇත්තේ ඒකයි අන්ස කරන්නේ සරත් අය කියනෝ දැන් මං ගන්න හලෝ වන් ෂොට් ටිස්සු අයි ලැජ්ජා වහගන්න හිතුණා මම කිව්වා මම ගන්න නැද්දවත් මම ගන්න වසන්තියක්කට මමනේ කතා කරන්නේ ඉතින් බඩ මිහිර ඇතර වේග හේතු උනේ මම හොඳටම නිදි උගල කතා කරන වෙලාවේ අර මං කලින් කිව්වා වගේ මගේ දුවගේ සිංගින් කම්පිටිෂන් එකක් තිබුණා ඊයේ ඒක ඉවර වෙලා අපි ගෙදර එනකොට ගොඩක් රෑ වුණා නමුත් මිහිරගේ නම්බේක විතරයි මගේ ෆෝන් එකේ වෙන්න නම වැටුන්නේ නැහැ මිහිර කියලා ඉතින් මං ගණකත්තේ නැහැ ඕක හොඳයි ඕක හොඳයි දෙවෙනි එක මීර මොකද කරන්නේ මට වැඩසටහන තමයි අපෝ චම්පක චම්පා කරලා අම්මා මං කොෂ මන්න මං දන්නවා මගේ යාළුවාට ආ අම්මා ස්පීකර් අර කාර් එකේ ඉතින් හලෝ චම්පකේ මේ බඩ බඩ කවුද මං මිහිර සිරිද නෑ ඉස්සෙල් මිහිර මං මිහිර මිහිර කතා කරන්නේ මොන මිහිරද මොන මිහිරද මිහිර සිරිදල කවුද මිහිර සිරිදල කියන්නේ ඕක හොඳ මේක හොඳ මේක හොඳ යත්ත චම් මම කතා කරන්නේ මම කොහොම මම අඳුරනවා එනකොට ඔයා ඉස්සු මම ආයේ වං කතා කරා මීර කවුද මීර සිරිද ඒ කවුද දැන් මම කාර් එකේ දැන් පැද්දෙනවා දැන් මේක දැන් මොකක් කරන්නේ මම යාළුවට කියන්නද
දැන් තව එකක් කියන අර හරිෂගේ යාළුවා කවුද හරිෂ කවුද හරිෂ ඒ වට්ටමට ගියා ඉතින් මෙහෙර දැන් මන්ද අපිට දෙන්නටම හිතා ගන්න බෑ චම්පක්ක ඇයි එහෙම කතා වැඩි චම්පක්ක කෙනෙක්ට දැන් නෑ පුතා ඒ මා ඉස්සෙල්ලා ආවිද දුවද දුව නේද යන්න නේද පුතා ගන්න මේ අම්මේ නේ නේ දැන් අපිට දැන් ආවේ මේ අපි මූඩ් එක දින අපරොත් වෙරි චම්පක්ක අම්මගේ හඳමයි ආවිද පස්සේ ඉතින් මම මම කෝ දැන් අර මමත් මෙයාට දැන් බය වුණා පුතා දෙලා දැන් නෑ නේ මාව මීරට ෆෝන් අපලයි කියලා ඒක තේරුම් ගත්තා ඒකෙන් පස්සේ මම තීන්දුව කරා මම කතා කරන්න කලින් මැසේජ් එකක් දානවා මම අහවලා මගේ වයස වෙච්චරයි අපි හමු වුණා මේදි විස්තරේ දාලා ඊළඟට හලෝ ඔබට තව විනාඩියකින් මම ගංගු යාළුවෝ ඉස්සරහා මම අපහසුතාවයට පත් කරන්න මෙවන් දුරකටේ ඉඳන් ටයිප් කරලා ඉවරලා යවන්න ඕනේ හරි හරි කොහොමද වැඩක් නෑ මොකද වසන්තී අක්කා මට හමු වෙන්නේ මගේ පළවෙනි වේදිකා නාට්‍ය කියන්නේ මම ගමේ වේදිකා නාට්‍යයක් කළා කොළඹට එනවා ඊට පස්සේ මගේ පළවෙනි වේදිකා නාට්‍ය මැක්බත් ඉතින් ඒකෙදි මට හමු වුණු ලේඩි මැක්බත් ඉතින් බොහොම ආදරණීයයි ඒ කාලේ මොකද එතකොට මේගොල්ලෝ වේදිකාවේ හතර කොනම පයින්නවා මම කවුද අඩි නගිනකොට මම හතර කොන පයින්නවා තාමත් එහෙම තමයි. ඒකේ හැබැයි ලස්සන වැඩක් වුණා. ලේඩි මැක්බත් පඩිපෙළ ජෙරම් එල්ඩී සිල්වා අධ්‍යක්ෂණය කරේ. මෙයා මෙහෙම පඩිපෙළ බහැලා එනවා. මම පහලින් එනවා. එල්ලා මෙයා මෙහෙම අත දික් කරනවා මං ඉතින් බොහොම ආදරෙනින්ම ජෙරම් කියනු. ඕ. ඒකේ වෙන යමක් තිබුණා. ඒකට ලොකුවට බද්ධ වුණා පස්සේ ඒක ඊට පස්සේ ශ්‍රියානි අක්කා ශ්‍රියානි ලුණුවිල කැරක්ටරේට ආවා එයාට බෑ දැන් මෙයා මෙයාම අර පඩිපෙළ බහැලා මෙයාගේ තියෙන අර මැඩම් බැල්ම දාලා ඔහොම එනවා පල්ලෙහාට එතකොට මං අර මෙහෙම බලනකොට ශ්‍රියානි අක්කා මෙහෙම අපේ ඉතින් අර කොමඩි මූණු දැක්කේ නැහැ මචං ආදරණීය හැඟීම් එනවා අඩුයිනේ න්‍යාය එක නෑ ඇත්තට මට හරි සතුටුයි මිහිරගේ පළවෙනි මේ වේදිකා නාට්‍ය කියලා කිව්වහම ඒක කොළඹට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා මොකද ඒ තරම් අති දැවැන්ත නිර්මාණයක් ඒක ඒ වගේ නිර්මාණයකට ඔයා පළවෙනියටම සම්බන්ධ වෙච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා අනේ ඒ කියන්නේ මේගොල්ලොන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා කියන්නේ මොකද නාට්‍ය රියසල් කාලයක් කළා අන්තිම හරිය මම ආවේ මට හොඳට මතකයි මාව ඉස්සෙල්ලාම තරුණ සේ සභාව ඉන්නකොට මමයි රංජන් සූර්යකම අපි දෙන්න ආවේ සොල්දාදු දෙන්නෝට චරිතයක් තියෙන යන් කියලා අපි ආවා ඉතින් ආවම ඉතින් ඉංග්‍රීසි වර්ක්ෂොප් එක එන දවෙන්ත වැඩක් ලයිට් 300ක් කම්පියුටර් සවුන්ඩ් ෆස්ට් ටයිම් සරවුන්ඩ් සවුන්ඩින් ඒව එනකොට ඉතින් ඇඟ හීතල වෙනවනේ දැන් පළවෙනි දෙවසක් මට කිව්වම ජරම්කෝ කටහඬ හොඳයි එට එනකොට බලාගෙන ඉන්න මැක්ඩෆ් කිව්වා කියන්නේ සෙකන්ඩ් මේන් රෝල් එක. ඉතින් මාර මේකන්නේ මං ඉතින් ගිහිල්ලා ඒකේ හොඳ සීන් එකක් මැක්ඩෆ්ගේ ෆැමිලිය ඝාතනය වෙච්ච සීන් එක බලාගෙන ආවා. මං හිතුවේ නෑ මතක ඇති කියලා. ඉතින් වර්ක්ෂොප් එක වැඩි කරනවා. රයිට් ගෝ කරන්න කිව්වා. මම කඩුව දැම්මා විලිලෙජ්ජයි කියන සන්තෝෂයි බල බල කඩුව මෙහෙම දැම්මම බිම ගෑවෙනවායි එතන ඉඳපු අයටනේ හදලා දුන්නේ කඩුව මං එනකොට කිරි 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 කරලා කඩුව ඉවති ගියා නෑ නේද පස්සේ කඩුව කපලා දුවා මම ඉතින් ඇවිල්ලා දැන් මූඩ් එකට ඇවිල්ලා කඳුළු ගෙඩි දෙකක් එහෙම වැටිලා ෆීල් කරා ජරන්කුව නැත්තම අද මගේ ගානේ ඔක්කොටම පාටියක් කියලා අපි ඔක්කොම එකංගිය කෑමකට එකංගියලා මට අද නාට්‍ය දැනුණා ඔයා තමයි මැක්ඩෆ් කියලා ඉතින් මගේ පළවෙනි නාට්‍ය එහෙම අමරණීය සිදුවීමක් ඉතින් එතකොට මේගොල්ලෝ ප්‍රවීණයෝ මේගොල්ලෝ එදා නිකන් පොඩ්ඩක් හරි කෙනෙහිලිකම පෑවා නම් වෙනස් වෙන්න තිබුණා එහෙම නොවුණු නිසා ඒ ආදරේ තමයි මේ තියෙන්නේ ඔයාගේ දර්ශනයට නෝ එහෙම කරන්න බෑනේ
කියන්නේ කැපිලි කැටිලි කියනකෝ මෙහෙම බෑ. කියන්නේ වටින බෝලේ කොච්චර රබර් බෝල යට කරන් ඉඳලා අතහැරි ගම උඩට එන ඕක නවත්තන්න බෑ. මන්නන් අර මට මාර කැපිල්ලක් දෙන්න මට ඕක හොයන්න බෑ. එහෙම ඉතින් කොහොම කැපිලි දාලා නවත්තන්න පුළුවන්. අනිත් මේ කියපු කතාවත් එක මතක්ුනේ මීර මේ මම ආවෙත් ඉස්ලාම ওই විදිහමයි. ওই වගේම සොල්දාදු වගේ චරිතය තමයි ට්‍රෝජන් කාන්තා වුණා. මොකද? ට්‍රෝජන් කාන්තා. ඒ සිනාට්‍ය වල ඒක ඒ වගේම අර කියන දැවැද්දට අපි දන්නේ නැහැ මොකද්ද මේ මහා විශාල උඩින් අස්සේ බානවා කර 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 අස්සේ මිනිස්සු ඉන්නවා. මහා විශාල වැඩක් ඉතින්. යාපුදයක් නේ. එනකොටම දැවැන්තයි. ඔව්. අනුජවීර සිංහ මහත්මයා තමයි මාව දරුසි බණ්ඩාර තුමා අඳුන දුන්නු. ඇත්තම නාට්‍ය ෂෝස් 10ක් විතර ගියා මේ නාට්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න. ෂෝස් 10ක් විතර ගියා මේක මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න. ඇයි ඊට පස්සේ ග්‍රීක සොල්දාදු වෙනවා ඊට පස්සේ මොඩර්න් සෝල්ජර්ස් ලයිනෝ මොඩර්න් සෝල්ජර්ස් ලයි ග්‍රීක සොල්දාදු ඔය අර මේ 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 මික්සර් ලෝබෙන් පොස්ට් මොඩර්න් ස්ට්‍රක්චර් එක පොඩි මේ වැඩ තේරුම් ගන්න දැන් තේරුම් ගන්න දැන් තේරුම් ගන්න නාට්‍ය නෑ මම ජයගැනීමට ඉදිරිතරවන්නේ නම් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට මුළු ලෝම පෙළ ගැසේ. ඒක තමයි අර වෙන්නේ. කියන්නේ අපි බය නැතුව ඒ ඉරණමට ජය ගන්න බය නැතුව යනවා නම් අපිට එකතු වෙන්න මිනිස්සු ගොඩාක් එනවා. ඒ මිනිස්සු අපිත් එක්ක මෙහෙම මෙහෙම එකතු වෙනවා. මම එක පොඩි දෙයක් කරන්න. ඒක ආපෞසරයක් කියන්නේ. මොකද අපේ රසෝගේ නරඹන පිරිස බොහෝ වෙලාවට එකතු කරගන්න ජීවිතයට එකතු කරගන්න කැලී තිනවා. මේ කතා කරන හැමදාම අපේ කතා කරන අයගෙන් යන අදහස් ඒව බොහොම අවංකව ඉතින් එනේවා. නමුත් ඒක වැදගත්. ඒකයි මම ආශ්‍රයයක් කිව්වේ. ඔව් මේ මොකද මට මේ ඒක මගේ ජීවිතේට සෑහෙන අවස්ථාවලදී ප්‍රයෝජනවත් වුණා. මම ඒක ගැන හිතලා මේ ජීවිතේ ගොඩදාගත් අවස්ථා ගොඩක් තියෙනවා. මේක මේ පාවලෝ කොයියෝගෙන් දාර්ශනිකයෙක් කියමුණා. යමෙක් තම ඉරණම ජය ගැනීමට ඉදිරිතරවන්නේද ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට මුළු ලෝම පෙළ ගැසේ. ෂා. හොඳයි. අපි ඒක ජීවිතේට එකතු කරගමු. රසෝගේ හරහා අපි ඒක හැමදාම මතක් කරනවා. මේක වින්දනීය දවසක්. හැබැයි වින්දනය විතරක් නෙමෙයි, අපි ඒක ඇතුලේ හරවත් දේවල් එකතු කරගන්න ඕන. වසන්තියක් කිය. අපි දකිනවා ඔයා ජයනි, දුලීකා, ඔය එක කුලකයන් එක සැරේ වේදිකා යෞවන සම්මාන වලට ආවොත් ඕගොල්ලෝ තමයි සම්මාන ගන්න. රාජ්‍ය නාට්‍ය වල ගියොත් ඕගොල්ලෝ, නාට්‍යයක් බලන්න ගියත් ඕගොල්ලෝ, යන තැන ඕගොල්ලෝ, මේක ඊට පස්සේ ටෙලි නාට්‍ය වලත් ඕගොල්ලෝ, චිත්‍රපට බැලුවොත් ඒකෙත් ඉන්න. ඔයාලා එක ගැන් එකක් ආව එක සැරේ. මොකද්ද ඒ රිදුවීම? ඕ මොකද්ද ඒක? ඒක නෑ, වැඩි දෙන්නේ කාන්තා පක්ෂේ විතරක් නෙමෙයි, මේ පින්වි පාර්ශවයත්. ඒ කාලේ ඒ වගේම ලොකු පිරිසක් එළියට ආවා. ගිහාන්ලා, සේලලා, සරත් කොතලාලා, ඔව් සියල්ලම. ඔව් ඉතින් මේ මට දැනෙන විශේෂ මට හිතෙන්නේ ඒ මම මේ 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 යුගයන් වලට දොස් කියනවත් එහෙම එකක් නෙමෙයි. නමුත් ඒ ඒ යුගයේ අති විශේෂ දෙයක් තිබුණා. අපි හැමෝම මේ කියවීම කියන එකට, පොත කියවීම කියන එකට අති විශේෂ තැනක් දීලා තිබුණා. ඒ හරහා ලොකු දැනුමක්. ඒක තමයි අපේ මූලිකම කාරණාව. හැමෝගාවම හැමතිස්සෙම බෑග් එකේ පොතක් තියෙනවා මොකක් හරි. ඒ වගේම මොකක් හරි පොත් ප්‍රදර්ශනයක් හරි, චිත්‍ර ප්‍රදර්ශනයක් හරි, චිත්‍රපටි මේ ෆෙස්ටිවල් එකක් හරි, ඒ වගේ තියෙන හැම තැනකම අපි හැමෝම නිරායාසයෙන් ඒ ඒ කට්ටිය එකතු වෙනවා ඒ තැන්වල. කවුරුත් විශේෂයෙන් එන්න කියලා නෙමෙයි, ඒවා හොයාගෙන යන මේ පුරුද්දක් තිබුණා. හැමතිස්සෙම මේ දැන් හරි, මම දැන් ඕකේ, දැන් මෙතනින් එහාට මට ඉගෙන ගන්න දෙයක් නැහැ කියන එක කවදාවත් හිතුවේ නැහැ. ඉතින් තව තවත් මෙතනින් එහාට අදත් හිතන්නේ ඒ විදියට ඉවර කරන්න බෑ මේක ඉගෙනගෙන. එළියට බහපු හැම මොහොතේම අපිට එකතු කරගන්න දේවල් තමයි තියෙන්නේ මේ මේ ජීවිතේට, රංගනයට, මේ පරිබාහිරව මුළු ජීවිතේටමත්. ඒක විශේෂයෙන් රංගනයටත් බලපානවා. මේ හැදෑරීම තමයි මං හිතන්නේ මූලික හේතුවක් උනේ. ඒකම රංගනය කියන එක අර පිනකට හෝ මොකකට එහෙම මේ ගොනු කරලා එකපාරට දුවගෙන ඇවිල්ලා කරේ නැහැ. හැමෝම රංගනය කියන එක මොකක්ද කියලා සොයමින් තමයි ඒ තුල හිටියේ. ඒක තමයි ඔයාලා ගෝල් ෆේස් එකේ වුණත් නාට්‍ය පෙන්වුවේ නේද? මැක්බත් පෙන්වුවා නේද ගෝල් ෆේස් එකේ?
මහිතන්න මැක්බෙත් එක දිගට දවස් 3ක් ලයිනල් වෙන්ට් එකේ පෙන්නලා ඊට පස්සේ මේ අර අර ගමේ ඉඳලා ආපු ළමයි ටිකක් හිටියානේ මීරලා හැම වගේ අය ඒගොල්ලන්ට ගෝල් ෆේස් එක පෙන්නන්න රෑ එක්කන් ගියා ජෙරොම් ඕගාන පොගුණ පෙන්නලා නාට්‍යයේ හිටපු මේ කාන්තා පාර්ශවය එක තැනකට ගොනු කරගෙන පුළුවන් තරම් අර අර හිනා යන දෙපැත්ත කැපෙන මේ කතන්දර ටිකක් එළි වෙනකම් ඔය ටික කී කී හිටියා. කඩල කරත්ත 3ක්ද 4ක්ද වටේට දාලා ඒ කියන්නේ ගෝල් ෆේසෙන් ගියාම ජෙරොම් ඔය ටික ගේන්න කියලා දැන් ඉස්සෝ වැඩ කරත්ත ටික ගෙනල්ලා මෙහෙම නැවැත්තුවා. ඒ ටික ඔක්කොම තියාගෙන දැන් මේක වෙනම එකක් හැදුනා. දැන් කතා කියනවා, සින්දු කියනවා, නාට්‍ය කෑලි කරනවා. මේ ගෝල් ෆේස් එකේ මේ මහරෑ යන්තම් එළියේ නාට්‍ය කෑලි කරනවා. හැබැයි ජෙරොම් ඇත්තට මේකේ වෙන විදියක් හැදුවා නේද ඒ කණ්ඩායම. ඇත්තටම මට මගේ ජීවිතේට අමතක නොවන සිද්ධිය තමයි ඔය අපේ ඩ්‍රාමා එක ඉවර වෙලා ගෝල් ෆේස් ගිය එක. ඒක සමාන විදියක් තියෙනවා බලන්න. ඇයි ඒක මම සම්බන්ධන්නේ කඩලා තියෙනවා කඩලා. මෙයා ඒ සම්බන්ධව මූද ගැන සින්දුවක් කියනවානේ. පොඩි ළමයි අතින් අල්ලගෙන යන ඇටි ඔක්කොම දැක්කලු ඉස්කෝලේ ගැන. මට තේරෙන්නේ නැහැ ඉස්කෝලේ තියෙනවා ඒ ඉස්කෝලේ මූද ගැන ගණන් නැති. මමයි කියයි බෙ මටත් හිතෙනා වෙරළේ මුදු වැල්ලි ලන්දී ඇත නිල්ලි පොඩි ළමුන් අතින් අතල්ලා දුවන්නා ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියයි බෙ මටත් හිතෙනා හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ ලමුන් අතින් අතල්ලා දුවන්න
ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියායි බේ මටත් හිතෙනා හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ ජෝතිපාල මහත්තය ජෝතිපාල මහත්තය හරි ආසේ ප්‍රේක්ෂකයාගේ ස්ටේජ් ගාම දුලිකා කියන්න දුලිකා හරි මල්ලි මං කියන්න මල්ලි අපි ආදරේ මල්ලි පවනියම් අනේ ඔබ ළඟ ඉන්න වාසන ඔක්කොම කියමු දැන් බීල එක කියලා යෝදෑ මෝනගේ සින්දුව කියන්න මෝනගේ දැන් ජෝතිපාල දැන් අනේ මල්ලි සෝරි වෙන ගායකයෙක්ගේ සින්දුවක් වෙන්න ඇති ඔය කියන්නේ යෝය ජෝති අයියගේ සින්දුව ජෝතිගේ සින්දුව කියන්න ඕන අනේ මං දුලිකා දන්නවා වාසනා දන්නවා මම දන්නවනේ මොකද රන් තිලකා පොඩි සුමන අවර මෝරෙක්ගේ සිංගක් කිව්වේ නෑ මල් කිව්වා නාත් කේවා බෑ උඩ මාන කේස් එක මෝරගේ සිංග මෝරගේ සිංග ඔගේම අනේ මල්ලි අපි වෙන සිංග බෑ මෝරගේ සිංග කියන්න ඕනේ මල්ලි මම මෝරෙක් ගැන සිංග කිව්වේ නෑ මල් ඇයි කිව්වේ සිරියා මෙසාරා නැගෙවි හද මෝරා කිව්වා මට මෝරගේ සිංග කියන්න ඒක ඒක ඔන්න මෝරා විතරයි දැන් මතක පරණ විහිළුව ඒක හොඳයි නැති බස් වල ඉතින් ආපු උනේ ප්‍රේංග මෙයාටනේ කොච්චර මෙයා පරණ එක්ක නිසා යාට පරණ වීලු ඒක ගොඩක් අය සංගීත කණ්ඩායම් ගිහිල්ලා බර්ත්ඩේ පාටි එක නැත්තම් වෙඩින් එකකට ගියාම ඉතින් බෑන්ඩ් එකේ අය බොහොම ලස්සන සින්දු ඉතින් මුලින් දන්නේ නේද මුත්තු සාමි ඔව් ඉතින් හරි ලස්සන සින්දු ටිකක් ගන්න එතකොට කට්ටිය ගිහිල්ලා හරි ගාන හොඳට ගහලා ඊට පස්සේ එනවනේ නට ඒක හරියන්නේ හොඳ සින්දුවක් ගන්න යකෝ ඉතින් මෙච්චෙල්ලත් හොඳ සින්දුනේ ගැව්වේ මේක ගාන ගහලා ඒක හරි හොඳ සින්දුවක් ගන්න අපිට මේ සංගීතඥයාගේ මේ මූණ පොඩ්ඩක් පේනවා මේ කතාව කියද්දි ඒක ඒගොල්ලෝ නිතින් දිගටම කරන්නේ ඇවිල්ලා හොඳ සින්දුවක් දැන් මෙච්චෙල්ල ගාපුවා සින්දු නෙමෙයිද මොකද්ද ඔය නෑ නෑ ඔය ඒ හොඳයි හොඳ සින්දුවක් ගන්න හොඳ එකක් ගන්න යකෝ තමයි ගන්න මේක ආ හොඳයි ගාවුයි ඕපන් කරපු වෙලාවේ මේ එහෙ දර්ශන බණ්ඩාර නායක මහත්මයාට ආරාධනා කළා ට්‍රෝජන් කාන්තාව නාට්‍ය කරන්න හැබැයි ඕගනයිස් කරේ එල්ඩීඩී එකෙන් ඒක ලස්සන වැඩි ගියාමත් තිබුණා හරි අපූර්ව වැඩක් අපිට කිව්වා කිසි කෙනෙක් එළියට බහිනවා දැන් මොකද මම කරන්නේ මොඩර්න් සෝල්ජර් අපි යනවා කියන ආමි ඇඳුම් දැන් වටේම එල්ටීටී එකෙන් තමයි ආරක්ෂාව දාලා තින්නේ දැන් එහෙම ගියොත් ඔව් මොකද මේ ජාතින් අතර සමගිය හදන්න පළවෙනි පියවරක් තියලා තිබුණා දැන් එල්ටීටී කාර කෝ මේ වටේ ඉන්නවා මාර වැඩි කියන්නේ මට බූට් එකම තුණා ආමි බූට් එක ඒ කියන්නේ දැන් කොස්ටියුම් එකේ තියෙන බූට් එක බස් එකේ ගිහිල්ලා එළියට දැන් මම යන්න ඕන නාට්‍ය තියෙන තැන ඉඳලා පයින් යන්න ඕන මේ බූට් එක ගන්න බස් එකට. දැන් යන්නේ මම ආම යුනිෆෝම් එක පිටින්. ඔක්කොම දාලා තියෙන එල්ටීටී එකේ ගාඩ් එක. ඊට පස්සේ දැන් කරගන්න දෙන්නේ මොකද දැන් කාරණා දෙකයි තියෙන්නේ. එකක් ධනුසි බණ්ඩාරනායක මහත්තයගෙන් බැනුම් අහන එක. අනිත් එක එල්ටීටී එකේ වෙඩි කන එක. මම කල්පනා කරා දෙකෙන් මොකක්ද හොඳ? එල්ටීටී වෙඩි කන එක හොඳයි. ඒක දන්නයි දන්නවා. ඒක නිසා මම ගියා හොරෙන්. යනකොට දඩබඩ ගාලා ඌ කට්ටිය වටුණා. මේ වටනකොටම දසුවේ දැක්කා. දැකලා දූවල දුවේ මොකද කරන්නේ මම මේ සපත් දෙක. හරි අයියා යන් කියලා මාව එකන් කියලා එයා සපත් දෙක නතුන්නා. මේ වෙඩි කෑම වගේ තමයි ඉන්නේ. ඊටපස්සේ මේ ඊටපස්සේ දැන් එනවා බස් එක එනවා. එනකොට දැන් වසන්ත විට්ටච් මාත් එහෙම දන්නවනේ ඉතින් අපේ යාන්ස් ටික ගිහලා එනවා බස් එකේ. මම බස් එකෙන් වැද්දි වැද්දි යනකොට ඉස්සරහින් වෑන් නැහැ කොහොම ඉස්සර කරා බස් එකට. දැන් පැය ගානක දුර එන්න බෑ දැන්. එනකොට මං කිව්වා අරුට ඩ්‍රයිවර්ට මං කිව්වා අරු අල්ලමු අල්ලමු. ආ ඩ්‍රයිවර් නිදිමත හිටි. අල්ලමු අරු අල්ලමු. පැය ගුව බස් එක ගංගා හයි 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 හයි
රබොඩයි රබොඩ අල්ලුම් අල්ලුමක අල්ලු ගියද මම යනවා අරගෙන එල්ලෙල් ෆෝම් කර කර එහෙම ගියා අරු මෙහෙම ලොරියකට ඉස්සර කරා බස් කරා ලොරියකට ඉස්සර කරන්න ගියා දරදරු ෆෝම් කරලා පස්සේ පෙරුණා යවට අර ලොකු බස් පත වාසේ ඉවත්චිල වාසේ මම අරගෙන එල්ලෙලා ඉදින්න මම අල්ල ගත්තා නම් ගාලා මගේ මේක වටේ බල්ටියක් ගාලා මම නැවුණා බස් එකේ පැත්තට අර හිටපු ඔක්කොම දනුසිය අයියා මේව නිදාගෙන ඉඳලා තින්නේ අතන උඩ තියෙන යකඩ පෙට්ටි ටික ඔක්කොම ඇවිල්ලා සද්දයක් ඇඟ උඩ මේ පැත්තේ නෝ කට්ටිය ගෑනු කොට ගෑනු ලබන මේක දැන් මිනාවේ කිව්වට මේ මරි බය ආවා නේද කරේ පොඩි පොඩි තුවාල සීරිම් තුවාල මේක දැන් මෙහෙම බස් එක මෙහෙම ගියලා එක පැත්තකට මේ පැත්තට දරදරස් ගල් මෙහෙම ඒක බස් මෙහෙම ගියා ටිකක් ඒක රෝද උඩද නෑ නෑ රෝද උඩ වටේම ගාල් දෙන බිම් බෝම්බ වලලා ඇත අදිය තියන්න පා කියලා බිම් බෝම්බ තියෙන කැලෑවක් ඇතර ගිහලා තියෙන බස් එක දැන් බහින්නේ කොහොමද අරේ මාර තියෙද ඊට පස්සේ ලොරි ගෙනලා පිටිපස්සේ ලොරි අපේ ලොරි එනවා ලොරිය ගෙනල්ල ඒකේ කට්ටිය බාලා ඒ මාර අමාරු වැඩක් කළා කොහොමද අපිට යන්න බැරි වුණා එදිරින් එහාට හමුදාපුරපල ඉවරයි වෙලා ඉවරයි හයෙන් පස්සේ යන්න දෙන්නේ පස්සේ අපි හමුදාපුරපල පැත්තට ඇවිල්ලා දැන් නෝමෑන්ස් ලෑන්ඩ් එක අර මේ LTD එකයි හමුදාපුරපලයි මේ කිලෝමීටර් භාගයක් වගේ තියෙන්නේ දෙපැත්තම පේනවා අපි හමුදාපුරපල ගාව මේ මුළු දවසක් එළි වෙනකම්ම ගත කළා මොකද මේ කොළඹින් ආපු බස් එකක් ආපු වෙනකම් එතෙන්දී අපි ඉතින් අපි තාර වගේ තමයි රෑ මැක්බත් කළා වගේ මැක්බත් වගේ ටිකක් කළා ගහලා තියෙන මේ පැත්තේ අර ඒරියා එක අර පැත්තේ LED එක මේ පැත්තේ සපද්දයක් කළා හරියක් සපද්දයක් කළා හරියක් ඒක මතක් කරාම මුතු අපි ඒත් ඔය වගේම මේ සාම සාකච්ඡා වෙලාවෙ සාම නියෝජිත හැටියට අපිවත් ගෙනිච්චා යනකොට ආමි එකේ ඒරියා එකෙන් යනකොට කිව්වා දැන් LTT ඒරියා එකට යනවනේ දැන් මේව අතරේ එන කතන්දර දැන් අපේ එකෙන් චෙක් කරන විදියක් තියෙනවා ඒගොල්ලෝ චෙක් කරන විදියයි දැන් වෙන කතන්දර ඊට පස්සේ දුන්න උපදේශය තමයි කිසිම ආමි සෝල්ජර් කෙනෙක් දාගෙන යන්න එපා බස් එකට කිසිම වෙලාවක ආමි සෝල්ජර් කෙනෙක් දාගෙන යන්න එපා බස් එකට මේක අපි වෙනම දීපු මේකක් දාන්න යන්න එපා අපි ගියා ගිහිල්ලා එනකොට වහිනවා කියන්නේ තද වැස්සක් බස් එකේ එනවා ආමිකේ සෝල්ජර්ස්ලා දෙන්නේ පාර හිටියා. ඉඳලා බස් එකට අත දැම්මා. දැන් නවත්තන්නේ. දැන් නවත්තන්න එපා කියලා තියෙන නවත්තන්න එපා කියලා තියෙන්නේ නවත්තන්න එපා කියලා තියෙන කියලා කියනකොට ඩ්‍රයිවර් නැවතුණා. රියදුරා නැවතුණා. වෙඩි කෑවත් කවන්නෑ මහත්තයා දාලා යන්න බෑ. ඒ වෙලාවේ සියලු දෙනා ක්ලැප් කරා ඒ රියදුරාට ඒක. ඒ මිනිස්සයාට දැනෙන්නේ ජාතික හැංගීම කියන එක ඒක සොල්දාදෝ දෙන්නේ තෙමි තෙමි අනේක බලන් ඉන්න දැන් නීතියට අනුව නවත්තන්න එපා වෙඩි දැ. හැබැයි සොල්දාදෝ දෙන්න නැගලා බස්සේ ෆුට්බෝඩ් එකේ වාඩිලා ආවේ. වෙඩි පේන්නේ නැති වෙන වාඩිලා ආවේ. මට ඒ වෙලාවේ දැනුණා ඒ මුත් දැන් එයා රියදුරෙක්නේ. මෙතන තීන්දු ගන්න විශාල පිරිසක් ඉද්දි සෑ හැමෝම නතර කරා. පස්සේ එහෙම සීලු සුලු මහා සීලු දෙන එකතු වෙලා තමයි ඉතින් මේ නේද මේ ඒ වගේ ප්ලේනුත් නතර වෙලා තියෙනවා ඕ ප්ලේන් නතර වෙච්ච එක මොකද්ද බුදු ප්ලේන් නතර වෙච්ච එක මොකක්ද දන්නේ ඒක කියන්නේ මම සම්මෝ ඕක අල්ලසරා තා කොහොමද සාමාන්‍ය ඉතින් මිනිහ ප්ලේන් නතර ගන්න බෑනේ නේද බෑ මම දන්න තරමින් නම් බෑ බෑ කරන්න පුළුවන් දෙන්නේ දුක දිනු මම දන්නේ රහස් පොලිසිය ලොක්කෙකුට පුළුවන් එහෙම හදිසි චෙක් වැටලීමකට කරන්න ඊට පස්සේ මං දන්නේ එයාලා ඉන්නේ කවුරුහරි ලොක් සභාපතිව කියනකොට පුළුවන් ඇති මොකක් හරි ඇති අපි යනවා ඕමාන් ඕමාන් ඕමානට යන්න දැන් කලින් යන්න ඕන කියලා නලිපුරති නාට්‍ය නලිපුරති නාට්‍යයට අපි කණ්ඩායම මේ කලින් යන්න ඕන කියලා දැන් මමයි විබුලජිත් දුඹගාවත්තයි අපේ ලකි කළු ලකි අපි තුන්දෙනා චන්ද්‍ර නිශාන්ත අපි තුන්දෙනා දැන් එයාපෝට් එකට යනවා මොකද ඔන්ලයින් වීසා දැන් වීසා ඔන්ලයින් කියන දැන් එවිල තමයි දැන් යන්න ඕනේ දැන් අපි අපි ලෑස්ති වෙලා නු පැක් කරගෙන ඉන්න වීසා එක ඕකේ වෙලද වීසා ඕකේ වෙච්ච ගමන් මම ටග් ගාලා නැග්ගා වාහනේට මේ කඩුබේ කොහෙද මේ කටුනායක යනවා යන ගමන් මම දැන් අර දෙන්නට කෝල් කරා ඒගොල්ලොත් දැන් වීසා ඔන්ලයින්
ඕකේ වෙච්ච ගමන් ඒගොල්ලෝ පිටතුණා මත්තේ ගොඩේ නෑ මොකද අපිට කලින් දවසේ වීසා දෙනවා කියලා තිබුණා එදා ලැබුණේ නෑ ඔව් එතකොට කට්ටියම හිතුව දැන් ඉතින් කොහොමත් කට්ටියම එකට තමයි වැටෙන්නේ කියලා හිටියා පස්සෙන්ද උදේ 9ට විතරයි ඔයාලා තුන් දෙනාට වීසා වැටුණා මෙන්න මේ වෙලාවට ෆ්ලයිට් එක දැන් එන්න කිව්වා ඔව් දැන් කියන අපි තුන් දෙනා නෑ දැන් යන්න ඕන වෙලාවට මම හිටියේ ළඟ කඩුණාගේ පොඩ්ඩක් ළඟයි ඒ දරගොල්ල මත්තේ ගොඩ දැන් පොඩි දුරක් තියෙනවා මම යන ගමන් නෑ අරගොල්ල කෝල් කොහෙද ඉන්නේ කොයි දිනේ ඒගොල්ලෝ එනවා එනවා නේද ඒගොල්ලෝ දි ට්‍රිප් එක වගේ කකා බිබි ත්‍රිවිල් එක දෙන්නත් එක නැගගෙන කකා බිබි එනවා දැන් මම ගියා එයාපෝට් එකට හරියටම පෑයි දැන් ෆ්ලයිට් එකට මම යනකොටත් කවුන්ටර් සස් කළා බැලුවා එක අර ගෑනු කෙනෙක් බයිනවා සුද්දෙකුට බල්ලෙකුට වගේ මේ පරක්කු වෙලා වගේ කමන්න නැගෙන මාත් ගිහලා දැන් මොකද ආ මේ හොඳටම ලේට්ලා දෙන අපි ඔක්කොම අයින් කරලා දෙන නම නේ 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 කියලා දැම මම පොඩි කේස් එකක් තියෙනවා තව දෙන්නෙක් ඉන්නේ තව දෙන්නෙක් කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ පොඩ්ඩෙන් 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 ටංගල කොල්ලගද ආ හෙලෝ ඔ කොහෙද ඉන්නේ ඈ කැලණියේ ඒ මම කියපේ අහුණා මේ මේ කැලණි ඉන්න අයට මෙහෙ ඉන්න දෙන්න බෑ ඔයා නෑ 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 කියලා යවුවා මොකුත් ගහලත් නෑ අපි දුබල එන්නද මම නෝමල් රූට් එක දැන් ඔන්න ගියා මම අන්තිම බස් එකේ අර එල්ලිලා ලාස්ට් බස් එකේ ගිහිල්ලා නැග්ගා ඔන්න ෆ්ලයිට් එක දැන් නැගලා ඉන්නවා ෆ්ලයිට් එක කොහොම හරි අරුන් දෙන්න මන් දන්න එන්න එන්න ජීවිතේ මගේ බැටරියත් අන්තිම කට්ට තියෙනවා මම අන්තිම කෝල් එක අයියා කුමාරයි ජයලරි කරන්න දෙයක් නැහැ අරගලුන්ට එන්න වෙන්නේ නැහැ අරගලු ජයලා අරගල මේ යන්න බෑ කිව්වා ඔව් මේක ක්ලෝස් කරා මේ මම දැන් ෆ්ලයිට් එක නැග්ගා වුණා නගිනවා ගමන් ඉන්නේ කියලා කියනකොට කට්ටුනා එතන මොකුත් මොකද්ද කියලා දන්නේ නැහැ දැන් මං ෆ්ලයිට් එක ඇතුළේ ඉන්නවා ඇතුළේ ඉන්න ගමන් දැන් මගේ අර තව චූටි ෆෝන් නැති බයි ඉස්සර ගෙදර කට්ටියට කරා පර්සනල් නම්බර් මම ගෙදරයි මේ මේ කතා කර කර ගෙදර කට්ටිය කතා කරලා යනවා කියලා කියන්නේ. ඉන්නකොට මේ දැන් ෆ්ලයිට් එක කොහොමද යනවද? දැන් හෙමින් හෙමින් යනවා රණ වේගයෙන්. එකපාර නැහැතුවා. ටික වෙලාවකින් මේ මෙන්න මුන්දෙන් එනවා. ඒක මට ඒක ටිකක් කියලා නිකන් රෙජිස්ටර් වුණා මොකද උනේ කියලා. ටික වෙලාවකින් මට තේරුණා මොකද වුනේ? රණ වේගෙත් දානවා. දුරගත්තනෙන් කරපු වැඩ කොහොමාරි රණවේගට ගියපු ෆ්ලයිට් එක නතර කරලා ලැගේජ් හෑන්ඩ් ලැගේජ් කරගෙන දෙන්නෙක් නැග්ගලු ෆ්ලයිට් එකට ඒක කළ දින කුමාර තිරවතුර නොගියන්න මට මම තමයි ශෝකයෙන් ගරන් තිබුණ විශාල අරුත ගණනාවට පත්වෙන මේගොල් එතනින් ඒක නැට පස්සේ ආයි කරදර ගොඩකට පත්වෙනවා ඒ ගොලන් කොමරි යවන්න කියලා ඉතින් මම ලිමක් කරා ඉතින් ඒක එහෙම සිද්ධු වුණා ඉතින් මොකක් කරේ වුණා එසේ විය එසේ සිද්ධු විය මැක්බත් එකෙත් මරු එකක් වුණා නේද මතකද ඔයාට සම්පත් ජයවීරට දිගින් දිගටම මැක්ඩෆ් කෙනෙක් පහර දුන්න නේද කඩු පාරවල් එක පිටේ ඒක මාත් දන්නවා ඔය කොහෙද ඇහුවේ කතාව ඒ මොකද ඔයාට නේද කිව්වේ නෑ නෑ ඒකේ මැක්ඩෆ්ලා දෙන්නෙක් හැදුවා මැක්බත්ලා දෙන්නෙක් එහෙම හැම කැරක්ටරෙම දෙක දෙක දාලා දවස් 3ක් අපි කරානේ. ඉතින් ඉතින් ඒක ඇත්තම කඩු. ඒ කියන්නේ දුනුකොල කඩු ඇත්තම ෆයිටින් ඒවා ඉතින් ඔක්කොම ආයි දශමෙට ලයිටිනුත් ඒවා ඒ වෙලාවට එන්න ඕන. ඉතින් හරිම ජරම්ගේ සැලසුම් හරිම සුපිරි. ඉතින් අපිටත් ලොකු අත්දැකීමක් පළවෙනි නාට්‍ය එහෙම දැන් මැක්බත් සම්පත් ජයවීර මහත්තයෙක්. මැක්ඩෆ්ට අලුත් එක්කෙනෙක් හිටියා. දැන් මැක්බත් සහ මැක්ඩෆ් අතර මහා සටන ඩන්සිනෙන් වනිය මේ එනවා මාලිගාවට මට පාර දෙන්න කියලා දැන් අපත් එතන එන අප්සෙට් යන්න ඕන තැන අර ආවම සරවුන් සවුන් දැම්මම අපිත් අර ඇඟේ මාල් ගලන ඒකලු පිපිලා එනවා දැන් අර මුළු හෝල් එකම දෙදරලා මාර මියුසික් එකක් ආව මට මතක් වුණේ මේ නාට්‍ය කතාවක් වුණේ කඩු අතේ තිබුණා කොපට කළු දෙන්නම් පාර දැන් මැක්බත් මැක්බත් දැන් හරිනම් මැක්බත් එයා වීරයා එයා කියනවා මාව මරන්න නම් මවකගේ නූපන් කෙනෙක් එන්න ඕන ඩන්සිනෙන් වණිය මෙතනට එන්න ඕන කිව්වම අර කියනවා මම තමයි මවකගේ නූපන් එකක් ගුවා තමයි ඔන්න මැක්බත් හෙල්ලෙන්නේ
ඒ කතා මොකුත් නෑ බෑ දැන් මැක්බත් මැක්බත් කාටුන් හරි දැන් ගන්න නැති එකක් නෙයි දැන් අර මහා ප්‍රතාපවත් මැක්බත් අද තවප ඒ මහන්සියගෙන් ප්‍රධාන තැන නොම්බරයකට රිෆ්‍රෙෂ් කරනවා. වැඩි අමාරුයි කවුරරි කරන්නත් තිබයි පැදිලිනේ. දැන් යුද්ධයක් යනවා. දැන් විචර්ස්ලා. මැද්දම් ආර්යාව. දැන් ඔය ඉන්න සේනාවක් ඉන්නවනේ. ඒ සේනාවන් තිරවලට පිටිපස්සෙන් ඕම දුවනවා. දුවලකින් ඒ පැත්තේ ජාලරේට ඇවිල්ලා. එතකොට ඒ පැත්තට ෆයිට් එක ඇවිල්ලා දැන් පැටියන් එයි තෝ වැටෙන්න ඕන එයි කඩුව දාපන් 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 එතකොට ෆයිට් එක අර පැත්තට යනවා දැන් අර ටික ඔක්කොම ආයිදුණු ඒ පැත්තෙන් මේ පැත්තට දැන් ජනවල් ලොකුවටම නවත්තන්නෙම නෑ ආරුණ වෙලා ඔව් මැක්බත් සමහර වචන කියනෝ සුද්ධ දන්නේත් නැති වචන ස්ක්‍රිප්ට් එකේ නැති ඒවා ස්ක්‍රිප්ට් එකේ නැති ඒවා සුද්ධ සිංහල දැන් යුද්ධය ඇත්තටම ඇත්තට ගන්න ගින්දර 20ක් කඩුව වලින් ගහන පාට මැබ්බ ජීවිතේ බේර ගන්න මහා සටනක් දෙමිල මේ මහා ජාලරේ අස්සේ ඉඳන් එහේ තෝ වැටෙන්න ඕන කියලා දැන් කෑ ගැහුවා ඔඩියන්ස් එකට ඇහෙනවත් දන්නේත් නැහැ දැන් මේක නවත්තන්නේ මොකද හොලේ ලයිනලා මේකේ තියෙනවා ෂොට් එක ප්‍රැක්ටිස් කරලා තිබුණා මෙහෙම ආර මෙතන නතර කරලා બ્લોක් කරලා පයින් ගහනවම මැඩ්ඩෆ්ට වැටෙන්න පයින් පාරක් දැන් මේක කරගන්න කොහෙද මේ ගහන ගහින් මෙහෙම ඉන්නකොට එයාට කැදේට මතක් වුණා මේ නාට්‍යයක් කියලා වැටෙන්න ඕන කිව්වෝ මේ කම්ම බිමට ඩොග් ගාලා වැටුණා හරිද මාළු මුදලාලි කෙනෙක් හදිසි අවස්ථාව වෙසක් නාට්‍යයකට දාන්න ඕන වෙලා මේ නළු ඇවිල්ලා නැතුව පස්සේ ගමේ ජනප්‍රියම චරිතය මොකද ඒක වීරයාගේ චරිතය ගමේ ජනප්‍රියම කා කවුද බලුවම මාළු මුදලා නිහාල් කියලා මාළු මුදලා මුදලි මේ පොඩි හරි මහත්තයා අහිංසක මිනිස්සෙක් විදි හැමෝටම සල්ලි වලින් උදව් කරන හැම මිනිස්සෙක් ඒ මිනිස්සුන්ට කිව්ව පොඩ්ඩක් වාට තියෙන මෙහෙම ඇවිල්ලා මේ අරකට මෙහෙම මෙහෙන් අයින් එකක් තියෙනවා අයියෝ හරි මං ඒක කරලා දෙන්න ප්‍රශ්න නැහැ පොර පඩිපෙල නගිද්දි මුළු ඕඩියන්ස් එකම චියර් කරන්න ගත්තා ස්ලෝ මෝෂන් එක ප්‍රැක්ටිස් කරලා තිබුණේ දසමට හරි ලස්සනයි ලයිට්ස් එනකොට ඒකෙදි එයාට මෙහෙම බඩට වැටුනම ඕම ගිහිල්ලා ඔහම වැටෙන්නයි තියෙන්නේ. එයාට එදා ඒක අමතකුණ ස්ටෙප් එක. දැන් මෙහෙට වදිනවනේ මෙහෙටන යන්න ඕන. එයා මෙහෙට ආවා. ඒක මෙහෙකට දැන් බඩ තමයි මෙහෙම පාරක් ගන්නකොට මෙහෙටන යන්නේ. මේක කඩුවේ පැත්තට මෙහෙම ආවා. ඔය ෂොට් එක වැරදුනා. වැටුණා. වැටෙනකොට කඩුවේ අගිස්ස වැදුනා මෙහෙම බැහි බැමි. දැන් සම්පත් කඩුව මෙහෙම පයින් ගහලා අර දෙපැත්තට දාලා මෙහෙම කඩුව අරන් මෙහෙම අයින් ලේ අම්මට දෙලි ලේ ලම් දෙ චරිතේ මොතකට අමතක වෙනවනේ වැටිච්ච එක ලේ දාගෙන මේ දිගා ගන්න එහෙම ලේ වැක්කෙන්නේ නැහැ ඒ කියන්නේ ඇත්තට මේක හේතුව වෙන මොකද නෙමෙයි එතන හිටියේ අලුත් අය තමයි ගොඩක් රඟපෑමට ඇවිල්ලා හිටියේ ඒගොල්ලොන්ට මේ සිටුේෂන් එක දරා ගන්න බැරි වුණා. හැබැයි ඔක්කොමත් එක්ක ওই වගේ වැරදිම් වුණාම ඊට පස්සේ ජෙරොම් ආවේශ වෙනවා. ඒක තමයි හොඳම සිද්ධිය. අර සිංහලයි ඉංග්‍රීසි කලවමේ බයිනකොට ජෙරොම්ට සිංහල බෑ. ඔව් අර ඔයාට දන්නසරි ජෙරොම්ට සිංහල අමාරුයි. අපේ කට්ටිය ළඟ තියාගෙන එයාට බයින වචන ඉගැන්නුවා. ඔව්. ආ එතකොට හොඳයි. බයින වචන ඉගැන්නුවා. එයායි සිංහල වචන වලින් බැන්නා.
මට ඉතින් කොයි ඒ වගේ ඉතින් මේ මේ හරි මාරාන්තික බහලවල් කඩවෙනවා නේද අවිෂේ සාමාන්‍ය එකයි අතර එකක් නේ ඇක්ටිං කියන්නේ ඒක දැන් ඔක හරි මේ සිව්තර හරි අවබෝධය තියෙන්න ඕනේ අර ජර්මන් සයිකොලොජි වල මේ කියනවා ඒකේ මේ ඇක්ටිං වල අවස්ථා 8ක් ගැන ඒකේ අවසාන එක මානසික රෝගය ඒක මානසික රෝගය ඔබ ඔබ බව නොදැන නොදැන ඉන්න තැනදී ඒක මානසික රෝගයක් බවට පත් වෙනවා කොන්ෂස් එකයි සබ් කොන්ෂස් එකයි සියල්ලම අපෙන් අහිමි වෙච්ච තැනදී ඒක රංගනේට එහා ගිහින් ඒක රංගනේදී තියෙන්නේ අපි සබ් කොන්ෂස් එකේ අපි දන්නවා මේ මම මම පුදු චතුරාර්ය හැබැයි කොන්ෂස් එකට මම කියනවා මම ඇඩ් කරන්නේ සිරිපාලගේ චරිතය ඒතර මම සබ් කොන්ෂස්ලි මම දන්නවා මේ මම කියලා කෙනෙකුත් මෙතන ඉන්නවා පර්සන් ඉන්නවා මේ දෙක තියන් යන්න ඕනේ ඔව් මේ දෙක තියන් යන්න මේ දෙක අර අහිමි වෙච්ච තමයි මානසික රෝගේ බවට පත් වෙනවා ඊට පස්සේ රෝගය හැදෙන යාට නේ වටේ ඉන්නේ. අන්න වීදි මං හරි ආසන අල්ලන්නේ මැක්බර් අර ලස්සන සටම් වෙනම දවස් දාලා අපි කඩු ෆයිට් පුරුදු වෙච්ච ඒව මොකුත් නැතුව අමුතුම සටන් කළා. ඉතින් මේ ඇස් දෙකට කඳුළු වෙන තරම් මේ මේ වෙන. ඉතින් අපි ඇස් සින්දුවකට යමු. ඇස් ගැනම කියමු නේ. ඇස් ගැනම කියමු. මොකද අද hina වෙලා කඳුළුත් ආවා. Sirendunu rendunu tumval uva madala hinanna uva madukana tikaranna mata madukana tiyuna Sirendunu rendunu tumval uva madala hinanna uva madukana tikaranna mata madukana tiyuna උඩු හිතට වැඩි ඔබ ගැන විමසන්නේ යටතේ තායිලන්තෙද මොකද උනේ බඳින් ගිහිල්ලා උඩු හිතේ යටි හිත පැටලුණා ඉතල ගිහිල්ලා මොකද මේ අපි හනිමුන් ගිහිල්ලා තායිලන්තේ මේ වැරදි රටක් තෝරගත්ත ගිහිල්ලා ගිය කියන පස්සේ තේරුනේ
මේ දෙ අපිට අර තිබුණා මේ මේ අපේ විරෝධයට යන්න තිබුණා දැනක් අර ඒක හිතනවානේ තායිලන්තේ මේ මොකද පාක් එකක් තියෙනවා මේ ඒක තියෙනවා අර ක්‍රීඩා අර එක එක ක්‍රීඩා කරන් තින් ඉතින් දැන් මේ මාෂි කොහොමද ඉතාලියේදී එයා එහෙම අර ක්‍රීඩා ඒව ඒව කරලා තිබුණේ ඉතින් ආ යන්නේ බය වෙන්න එපා කියලා මාත් එකගෙන ගියාද ගිහලානේ එකක් දෙයක් කරනකොට අවුලක් නැහැ පොඩි ෂේප් බය ටිකක් ඇරුණා හැබැයි යන යන වාහනේ අර යන යන පාරට මිනිස්සු කෑ ගන්නවා හොආගෙන කෑ ගන්නවා. එච්චර බය වෙන්නේ මොකටද රෝලර් කෝස්ටර් එකට කියලා දැන් මාත් පොඩි චකිතයකින් ඇතුළු වුණා. ගිහලා වාඩි වුණා. වාඩි වුණාම දැන් මෙහෙම දැන් අර අපි වාඩිලා ඉන්න මේක යනවා දැන් ගඩ 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 ගල ඕ ගිය කන්දක් උඩට ගිහලා එකපාර ග්‍රෑස් ගල කඩන් කැඩුණා. මම හිතුවා දැන් කැඩුණා තමයි ග්‍රෑ 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 ගල කැඩුණාද වාහනේ. යන්නේ නැහැ දැන් හොමු තියෙනවා. එක බාටම ලයිට් ඔෆ් වුණා. මේම පල්ලයට ගියා. ස්වෑ ගයි දැන් අර රෝලර් කෝස්ටර් පල්ලයට යනවා. කිසි දෙයක් පේන්නේ නැහැ. බලනකොට මේකේ ගහලා තිබිලා තියෙන්නේ මේ බ්ලයින්ඩ් රෝලර් කෝස්ටර් කියලා. ඔයා හිතන්නේ අර නිකන් රෝලර් කෝස්ටර් එක යනකොට බය හිතන එකේ. ඔව්. කිසි දෙයක් පේන්නේ නැතුණාම. ඔව්. නිකන් මේව පල්ලමකට ගහගෙන යනවා. ඒ කියන්නේ තරම් වේගෙ වැඩි කරකට නෑ අඳුරුයි. 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 පේන්නේ නෑ. කුමාරයියත් ඔය රෝල් කෝස්ටර් එකේ ගියා. එයා බ්ලයින්ඩ් කරගෙන ගියේ. ඒකේ ලයිට් තිබුණා. එයා ස්පියාගෙන ගියා. ඊට පස්සේ දැන් ඇත්ත රෝල් කෝස්ටර් නැගලා ඒක ඇත්ත රෝල් කෝස්ටර් හැම ගිහිල්ලා එකපාරටම අපේ යට තියෙන කෑ ලයින් වෙනවා. අයින් වුණා නිකන් කකුල් ඔක්කොම නිකන් තියෙන්නේ. මට ටිකක් දුර යද්දී එනවා. ඉතිපිසෝ පොකරන උඹල සුද්ධ කවුද කෝ ඉතිපිසෝ කියන්නේ කියලා බල යාකටද මාෂි බය නැති කියලා බය නැති කියලා යයියන් බය නැතුව ඉන්න කියලා එකන් ගියේ ඉතිපිසෝ ඊට ලස්සන තව ඉන්දියන් කට්ටියක් ඇවිල්ලා හිටියා ඒගොල්ලෝ දැන් දැක්ක අපි හනිමුන් කපල් එක කියලා මේ ඔගොල්ලන්ට ලස්සනයක් තියෙනවා ටෝනේඩෝ කියලා එකක් අයියන් ඒක කරේ නැද්ද අපි කිව්වා නෑ ඒක කරේ නැහැ දැන් ඉත ඔක්කොම බය දැන් රෝලර් කෝස්ටර් බ්ලයින්ඩ් රෝලර් කෝස්ටර් ගියා නම් ආයේ මොකද ඒක කී 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 දැන් අරක කරපු අපිට මේක මොකද්ද නේ කියලා මේ ගියා මෙහෙම තනි පොල්ලක් තියෙන්නේ පොල්ලෙ මෙහෙම වාඩි වෙන තියෙන්නේ පොල්ලෙ වාඩි වෙනවා දැන් මෙහෙම පොලෝ තියෙනවා ඔහම මැද පොල්ල මේක වෙන්න පුළුවන් එකම දේ පොල්ල වටේ ඔහම දැන් අර සීට් එක උඩ පල්ල හැ නැකනේ කමකද්ද ඕක අර ටිකක් ලොකු බෙල්ට් දාන්නේ දැන් අඩි බෙල්ට් දාන්නේ මාෂිකෝ මේ බෙල්ට් වැඩි නේද මේ දානවා මෙච්චර බෙල්ට් දාන්න ඕනේ නැහැ උඩ පල්ල යනවා මාත් ඒක නම් ඇත්ත බලමු ටිකලා කොහොම වෙනද පේන්නේ නැද්ද අපි එලියට මූණ දාලා ඉන්නේ කනුව පිටිපස්සේ දැන් මේව පොලව අයින් වුණා උඹල පොලව අයින් වෙන්නේ කොහොමද පොල්ලක් මැද තියෙද්දි අප්පටසේ මෙන්න පොල්ල යනවා දැන් මෙහෙම මේ පොල්ල මෙහෙම මෙහෙම යනවා මෙහෙම මෙහෙම ගිහිල්ලා දැන් මේක මේ මේක මෙතනනේ අපි ඉන්නේ මේක මෙහෙම මෙහෙම කරගෙනවා ඒකට කියන්නේ ටෝනේඩෝ කියලා මේ පොල්ල මෙහෙම මෙහෙම මේක වටේ යන ගමන් ඇක්සිස් එක වටේ ඕම යන ගමන් මේක මෙහෙම මෙහෙම කරගෙනවා කර 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 මම ඇත්තටම ඇත්තටම ඒ වෙලාව නම් මං හිතුවා මම මැරුවා කියලා මට මට මතක් වුණේම මේ අර උඩ මුදුනේ නේද මට මතක් වුණා මේ පස්තරේ ආටිකල් එකක් කරන තරුණ රංග ශිල්පියා මදු සමයට ගොස් නැසි මම මර යාළුවෙක් කිව්වා මේ ඒ ඒ කට්ටිය ඒවා කරන්නේ මේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය කරගන්නලු ඊට පස්සේ මම ඉතින් උඩ කිව්වා ඇඩ්‍රිනලින් ශ්‍රාවය කරගන්න උන්ට ගියන් ටිකට් එකක් අරගෙන ලංකාවට ආවිල 130ට බස් එක යන්න කියලා ඇඩ්‍රිනලිනේ බස් එක හොදන්න ශ්‍රාවය වෙනවා බස් එකෙන් පිට ගියත් ඒක වෙනවා බස් එකේම යන්න ඕනේ හරියට බස් එකක් මොනට ආවනම් මේ ගාලුපාර එහෙම යනකොට ඒක වෙනවා මෙයාගේ මැක්බත් වගේ මීමට දින ධර්ම ප්‍රඩයස් නාට්‍යයක් කරා ලයිසෙස් ට්‍රාර කියලා ඔය කියන මදු සමය ගැන මඟුල් ගැන තියෙනවා ඒක මේ හරි හරි වටනක් මේ ඒක මේ තියෙන්නේ යුද්ධය සම්බන්ධව තියෙනවා සියලු ගැහැණුන් පිරිමින්ට කියනවා බල යුද්ධේ නවත්තලා වොත් විතරයි බලත් එක්ක අමුසැමිය වශයෙන් ඇසුරු කරන්න. ගැහණු ටික ගෙමිල්ලනවා. දැන් යුද්ධ කරන්න පුළුවන්. අපි එක එක්කවත් පිරිමි ළඟට එන්නේ නැහැ. කියලා මේ පල්ලි එකනේ දැන් කොහෙද මේ එංගලොන්ගේ මේ ඇතිනා දේවස්ථානේට
ජයනි තමයි ඒක නායිකාව සියලු මේ ගම්මානයේ සිටින සියලුම ගැහැණුන්ව අරගෙන යනවා. පිරිමිඩි කේලිය එක්කත් ඇතුල් වෙන්න බෑ. ඉතින් මේ මට තිබුණේ මේ දෙපැත්තම නේ දෙපැත්තම. ඒ කියන්නේ යුද්ධ කරගන්න දෙපැත්තම ගැහැණුව යා එකතු කරගන්න. යුද්ධයට සම්බන්ධ දෙපැත්තම ගැහැණු ටික ගන්න. ඔව්. ඒක මහා තර්කයක්. අපි මම අපි ගැහැණු වෙන්නේ නේ අඹුසම් සම්බන්ධතා පවත්වන්න. දැන් ඉතින් අරුන් මොන යුද්ධද? යුද්ධ මොනවා කරත් තරන්නේ නැහැ නේ ගැහැණු ටික නේ. ඇසේ මම ඉන්නේ එක 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 සොල්දාදුවේ. මෙයාව හොයාගෙන එනවා මේ වයිෆ් හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා මේ එනවා ගන්න මේ ගැහැණු එනවා. දැන් මේක හරි ප්‍රශ්නයක්. ගෙදරින් හරි යුද්ධ කරන්නේ නැහැ මුකුත් නැහැ. ඒ ඇඳලා හරි එකගෙන යන්න එන එන සොල්දාදුවෙත් ඉන්නේ විනාඩි 7-8ක කාලයක් තිබුණේ නේ. ඉතින් මේ අරයා බැලලා මෙයා විනාඩි ගානකට පල්ලයට එවනවා දේවාල. එහෙම ඒ දර්ශනය අතිශය සුන්දර දර්ශනයක්. මම හිතන්නේ ශාලාවේ දා අමන්දා නන්දේට පත් කළා ඔබ හිතන්න පුළුවන් ඉතින් මේ නාට්‍ය වෙනම දර්ශනයක් වුණා ඒක. මේ ඕන කෙටි නාට්‍යයකට අපිට ගන්න පුළුවන් කියලාත් කියනවා. ඕ කියලා. ඉතින් මේ විදිහට මෙයා කියනවා අනේ ඉන්න මං වාට ඔලිව් තෙල් ටික තෙල් බෝතල් ඕනේ නැහනේ මේ ඉන්නකොට. ඉන්න අනේ බෑ නෑ තෙල් ගන්න ඕනේ මම තෙල් කේන දුවනවා. ඒ කියන්නේ තෙල් බෝතල් ඕනේ නැහැ ඉන්නකො යා ඉන්නකො මේක මාර ඉදියට මේක මුගේ තිබිච්ච ස්ට්‍රෙස් එක. අනේ මෙහෙම බෑ හොඳ ඇඳක් ඕනේ කියලා ආයි ඇඳක් ගේන්න දුවනවා රෑ දේවාලිය ඇතුළට. ඇඳවල ඕනේ නැහැ ඉන්නානේ. ඒක දැන් මේක දැන් මේක යුද්ධේ සම්බන්ධව දෙයියගේ හරිම ලස්සන නාට්‍යයක් ඉන්නේ. මම හිතන්නේ ඒක රියසල් කරන්න ඇති ගොඩක් කල්. ඒකෙදි මරු කතාවත් ගැහණු වැඩ ආරම්භද නේද? ගැහණු වැඩ ආරම්භ තියෙන්නේ. ඔව් ඒක සිංහල. ලයිසෙස්ටර් සිංහල එක. ඒක රෝම් එකක් නේද? ඔව්. රෝම නේද? අක්කේ? ඉතින් ඔරිජිනල් එක රෝම නේද? ඔව් ඔව්. ඒකට මතක් කරන එක සිද්ධිය මම. නෑ, අතර මේකේ මම හිතන්නේ ආශ්චර්යය තියෙන්නේ. මේ පිරිමි චරිත දෙක තුනයි තිබුණේ ඔක්කොම ගහනු. මම ගියාන් තව කීප දෙනෙක් පිරිමි ටික කීදා. පිරිමි චරිත. ඩයසය තීන්දු ගල්ලා තුන දේ පිරිමි චරිත වලට පිරිමි ගන්න නෑ කියලා. නෑ 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 පිරිමි සෝරි සමන් පිරිමි චරිත ගොඩක් හිටියා. ඩොනල්ලා යුද්ධ කරන කට්ටිය රැවිල. ඔයාවත් ගත්තා. පිරිමාදුරත් හිටියේ. මම හිටියේ. ඒක කොල්ලොන් ගිහද? පිරිමාදුරත් හිටියා. පොබුදු අරක ගයන්. ඈ උණු වතුර බොන්න ඕන. ඔව් මම ඕනේ මම ග්‍රීන් ටී නේ. ඔව් ඔව් ඒක වාගේ කතාව. මේ අපි ඉන්නවා. අපි ඒ වගේම දැන් පිළිගන්නවනේ කියන දේවල් පිළිගන්න එහෙම ශ්‍රේෂ්ඨ. තවත් ඒ වගේ පුද්ගලෙක් කියන දේ පිළිගන්නවා. පිළිගන්නවනේ අපි ඉතින් ශ්‍රේෂ්ඨ මනුස්සු යුවා. ඉතින් මේ මගේ මිත්‍රයයි මගේ මිත්‍රයා. ඔව්. මේ ඔහු දැන් අපිට කියලා දෙනවා මේ 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 පොල්ලතුබත් කඩේ. පොල්ලතුබත් කඩේ. දැන් මේ ගිහිල්ලා මේ දේ තියෙනවා නම් උණු වතුර බොන්න ඕන. හරිද? ඔය මස් කෑවන උරු මස් කනවා විශේෂයෙන් උරු මස් කනවා ඔක්කොම උණු වතුර බොන්න ඕන. රයිට්? ඊළඟ දැන් අපි ඔක්කොම කනවා දැන් කට්ටිය මේසේ ඉඳගෙන අපි මිත්‍රාත් කනවා උරු මස්. කාලා ගමන් මොන කෝල්ලක් ආවලෝ. ඔව්. ආ හරි හරි. ආ. නෑ නෑ ඉස්සෙල්ලා ඔඩ 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 කරන්නේ. මේ මල්ලි උණු වතුරක් ඩබල් ඩබල් එපා ඩබල් එපා උණු වතුරක් උණු වතුර රස්නෙට ගේන්න රස්නෙට කියලා දැන් එයාට මොකද අනිත් අයට කියනු අනිවාර්යෙන් උණු වතුර තමයි බොන උණු වතුර බිව්වා මේ තෙල් ටික ඇඟට ඇබ්සෝබ් කරන්නේ නැහැ ඒක එම්ම පිට කරනවා ඒ නිසා උණු වතුර බොන්න ඕනේ කෝල්ලයක් ආවා එයා දැන් අරයා ගෙනල් උණු වතුර එකතු වුණා මෙයා ඇල් වතුර එක ඩිංගක් බීලා එන්න එනකොට අයි උණු වතුර එක ආ යා කුමාරයි ඒ උණුයේ උණු වැඩි ඒ කොහොමද දැන් කොච්චරක්ද එහෙම මේ තෙල් පිට වෙන කොච්චරක් බොන්න ඕනද වතුර නේ ඒක කොහොමද කට්ට වෙලා තියෙනවා ඈ ආ උණු වතුර බීලා දැන් ළඟදී ආයි මහත් වෙනවා මේමනේ මේ සමාරු අහන ඒ පුබුදු කොණ්ඩේ කපන ඒව රැව් මේවන නළුවා විසින් එක එක කාලයකට විවිධ විවිධ දේවල් කරනවා නේද මොකද අපි අපි එහෙම චරිත වම මම සමහර රැවුල වවාගෙන ඉන්නවා ඇජ්ජයි කපන්නකො හැටි. ඇයි ඒගොල්ලෝ රැවුල කපන්නේ? ඒගොල්ලෝ චරිතයක්නේ. සරත් කොට්ලාවට කවුද කියලා වගේ දතක් පොඩ්ඩක් ඉලිට ලෝකක් හදාගන්න කියලා. මේ මනුස්සයාගේ දත ගලෝ චරිත ටික ඔක්කොම නැති වෙනවා. ඇයි අර අර සිද්දල වැද මාතේ කතා කරන්නේ. අර වෙලෙන් දැන්නේමකට අනුරාධපුරේ ගිහිල්ලා තම තඩි රැවුල තියෙන නායක මනුස්සයෙක් ඉඳලා. වැද මාත්‍යාගේ මේ චරිතෙට. අනේ හෙට ඉද්දි එනම් මේ හෙට එන්න උදේ 10ට අතෙන්ට එන්න කියලා කිව්වොත්. පස්සේ බලන් ඉන්නවලු ඉන්නවලු ෂූට් කරන්න මේ මනුස්සයා නැල්ලු. පොඩි චූටි නිකන් ගිරහිනේ හැදිච්ච උද කෙනෙක් ඉන්නවද? ඇයි ආවේ? අර ඊයේ මට ඇවිල්ලා කිව්වෙ එන්න කියලා.
ඒක විරවුල තියෙන එක. ආ මම උදේ කපාගෙන හැමෝටම ලෙඩ ලෙඩ ගැන කිව්වා නින්ද අපේ හිතවත් හොඳ රංගන ශිල්පියෙක් එතුමාගේ පාදයක් ඉවත් කරා. ඔපරේෂන් එකකින් අපි නම කියන එක හොඳ නෑ. පාදයක් ඉවත් කරා. ඉතින් ඔය කතන්දරේ වෙලා නමුත් එයා හොඳට රඟපානෝ දැන් එහෙම. දවසක්ද අපි ඉන්නවා කොළඹ රූගත කිරීමක් පාර අයිනි. අපි පුටු දෙකක් දාගෙන එතුමායි මායි මෙහෙම වාඩිලා හිටිය. දැන් පාර රූගත කිරීමක් යනකොට ත්‍රිවිල්ලයක් ආවා. කෙලීම දෙන්න දිහා බලාගෙන ඕවම ගිහින් නැවැත්තුවා. ස්ටාර්ට් පිටම තියද්දි ආවා. පිම්මේ දුවගෙන ආවා. ආ කොහමද දැකලා නැවැත්තුවේ? මොන කකුලද කැපුවේ? මේකනේ. යන්න. දැන් අපි කිසි කෙනෙකුට වචනයක් නැහැ. ඒ මිනිස්සයා ආවා, එයාගේ ප්‍රශ්නේ විසඳගත්තා, ගියා. ඉතින් හරිම ඒ වගේ දවසක්ද කුමාරයියා මෙහෙම දැන් කෙට් වෙලා යම් කාලයක් අර ක්‍රීම් කැකක අපි දැක්කනේ කෙට් වෙන්න දඟලපු හැටි ෆිල්ම් එකක්. ගිහිල්ලා මෙන්න මට එක්කෙක් කියලු කුමාරට ඩයබටික් නේ. මම කෝ කුමාරට නෑ ඩයබටික් නෙමෙයි, ඔය ෆිල්ම් එකකට බැස්සුවා. මම දන්නේ නැද්ද ඩයබටික්? මං කෝ නෑ යා එංග බැස්සුවා ෆිල්ම් එක. නෑ නෑ ඩයබටික් ඩයබටික් වලට කෙට් වෙනවා. ඔයා කොහමද? ඔයාට හොඳටම ෂුවර් ඩයබටික් යෝ එන හැටි ඉතින්. මාර දන්නු වාලිත් ඔක්කොම හොඳට මාළු බත් කන මම ක්‍රීම් කැකර දෙයක් කනවා කේල් ගෙඩියක් කනවා මට රේණුකා බාලසූරිය මහත්මිය සියලු සියලු නපුනා පුරුදු අයින් කරලා ඒ චිත්‍රපටිය වෙනුවෙන් ඉතින් කරන්න අම්මා තාත්තා කිව්වත් නොකරන වැඩ දිනවා. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කිව්වම ඒක කරනවා. ඒක නෙමෙයිනේ එහෙම ජීවිතවල තියෙනවා ඉතින්. නෑ නෑ අර කිව්වගේ අර වගේ ඒ අශිෂ්ට අශීලාචාර මේ පිරිස මේ රටෙන් ඉවත් වෙන තුරු තමයි ඔය හැම මාන නැයි මේ රට සංවර්ධනය වෙන්නේ නැති කියලා. ඔන්න ඕකුන් ටික අයින් වෙනවා තමයි මේ රට අපි ගීතයකට ගිහිල්ලා මම මේ මම යන්නේ මම අලුතෙන් ලියපු ගීතය. මම අලුතෙන් ඒක මේ මම රචනා කළා, මම ගායනා කළා, තාම මේ මාධ්‍යයට මේ දානවා. ඒ වගේ නේ ඉතින් මේ අපේ ගීත ගණනාවක් ආවා. ආවා භාගයේ. මම ඉතින් කලබලයක් නැහැ. මම මාස 7-8කට සැරයක් එකක් දාන්න. මට එහෙම කලබලයක් නැහැ. හොඳට ටයිම් කරලා හදලා කරලා දාගන්නවා. ඉතින් අපි බලමු මේ ගීතය ඔබතුමත් එක්කනේ. මංවාට ආදරේ කියම් උඹ හොඳින් දන්නවා ඔයා මටත් ආදරේ කියම් ඔබ මගෙත් නෙවෙයි මම ඔබෙත් නෙවෙයි ඔබ ඔබෙත් නෙවෙයි ඔබ මගෙත් නෙවෙයි දෙන්නට දෙන්න ආදරේ අපි දෙන්නට දෙන්න ආදරේ කතා නොකර ඉඳලා ඉඳලා මාව ගොළු වෙලා ඔබ නොදක ඉඳලා ඉඳලා මගේ නෙත් අඳ වෙලා ඔබ කතා නොකර ඉඳලා ඉඳලා මාව ගොළු වෙලා ඔබ නොදක ඉඳලා ඉඳලා මගේ නෙත් අඳ වෙලා ඔබ හොඳින් දන්නවා ඔයාට ආදරේ කියා මං හොඳින් දන්නවා ඔයා මටත් ආදරේ කියා ඔබ මගෙත් නෙවෙයි මම ඔබෙත් නෙවෙයි මම ඔබෙත් නෙවෙයි ඔබ මගෙත් නෙවෙයි දෙන්නට දෙන්න ආදරේ අපි දෙන්නට දෙන්න ආදරේ
කතා නොකර ඉඳලා ඉඳලා කතා කරපු දා මට හිතුණා ඔයා කතා නොකර හිටියනම් එදා ඔබ කතා නොකර ඉඳලා ඉඳලා කතා කරපු දා මට හිතුණා ඔයා කතා නොකර හිටියනම් එදා ඔබ හොඳින් දන්නවා මං ඔයට ආදරේ කියා මං හොඳින් දන්නවා ඔයා මටත් ආදරේ කියා ඔබ මගෙත් නෙවෙයි මම ඔබෙත් නෙවෙයි මම ඔබෙත් නෙවෙයි ඔබ මගෙත් නෙවෙයි දෙන්නට දෙන්න ආදරේ අපි දෙන්නට දෙන්න ආදරේ අපි දෙන්නට දෙන්න ආදරේ ඇත්තටම කතා කළ යුතුම පැත්තක් මොකද අපදාම අපි අපි ආටිස්ලා ගැන කතා කුමාරයගේ ඒ හැකියාව ගැන අපි කතා කරන අඩුයිනේ එයාගේ ගීත රචනා හැකියාව අපි මෑතක ගීත කීපයක්ම දකිනවා එයාම ලියපු බොහොම ප්‍රසිද්ධ වුණු බොහොම ආදරණීය ගීත ඒක ටීම් එකේ තියෙන හැකියාව නේද අපේ ටීම් එකේ විවිධ 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 දක්ෂතා අපේ කියන්නේ මේ දැන් කොමාරි හැංගීම් ටික එලියට විමෝචනය කරගන්න මේක ලොකු ආසනාවක් නේද ඔයා දැන් දැක්කේ ඒක දෙන්න තෝ නැත්නම් අතර මට හිතෙන්නේ ඒක තමයි අද දවසේ වෙන්න ඕන දේ ඔසහා අනේ පළවෙනි දේ හැංගීම දැනෙන්නේ දැනෙන්නේ පිටසක් ඉන්නේ බෑ දැනෙන පිටසක් ඒ අතරින් කොමාරය කියන්නේ සෑහෙන කොමාර මේ අතරම මේ සතුටුයි මොකද දැන් අපි ඉස්සලාම මේක පටන් ගත්තේ ජෝතිපාල මහත්මයාගේ ගීතයකින් ඊට පස්සේ මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීතයකට ගියා ඉදිරි දී තව ලෙජන්ඩ් එකක් එනවා මං ඒක එම්.එස්. ප්‍රනාන්ද මහත්තයාගේ සින්දුවක් මම හිතන්නේ එතකොට මේ ඒව තමයි අද මේ වෙනකනුත් අපිට අහන්න කරන්න තාමත් ඉතුරු වෙලා තියෙන්නේ දැන් ඇත්තටම හුඟක් ගීත මේ කාලේ නිර්මාණය වෙනවා මේ මොකක් හරි බාල නවකතාවක ඡේදයක් අරගෙන මේ ෆුල් ස්ටොප් එකක් නැහැ කොමාවක් නැහැ මුකුත් නැති කිසිම කොහෙන්වත් කොනක්වත් අල්ලගන්න බැරි ඒ වගේ ගීත රැල්ලක් එන මේ ඇවිල්ලා තියෙන කාලෙක එක කැඩෙන්න ඕනේ ඉතින් දැකපු දේවල් එක්ක ඇතර මේ අලුත් වෙනවා කියන එක ඇතුලේ වෙන ප්‍රශ්නේ තමයි මට දකින්නේ මේ අලුත් අලුතෙන් බිහි වෙන දේවල් වල මේ හරය පිළිබඳ ප්‍රශ්න තියෙන කෝ එක නෑ කියන්නේ මේ ඇතුලාන්තයේ තියෙන මොකද්දෝ තියෙන අර අපි කියන අරටුව අරටුවේ ප්‍රශ්නේ තියෙන වැඩක් නෙවෙයි මැලේෂියන් ප්‍රොඩ්ස් හදන්න ගත්තම එයාලා ඇට නැති මිදි හැදුවේ අර ඔක්කොම පැබක්ම නැති කළා නිකන් ගෙඩිය හැදෙනෝ ඇට නැ ඒ වගේ පුබ්බ මේ ඒක සිද්ධ අදමනේ හැවි ඔව් පුබ්බට ඒක අන්තිම ලයින් එකට ඔක්කොම ඒක දැනුණානේ ඒක يعني මම කියන්නේ අර අපි මං කියන්නේ අපි අපි පෙර කියන්නේ ගායට අලුත් පරම්පරට මුකුත් කියනවා නෙමෙයි අර ඔබ කිව්වදී අර අඬ අඬ නැහෙන් අඬ අඬ ඔබ නෙමෙයි මට ඒක කමන්න ඒක දැනිලා කියන්නේ ඒක තමන්ට දැනිලා ෆීල් වෙලා රයිට් මට මේ වෙච්ච අත්දැකීමයි මම මේ කෑ ගහලා මගේ වේදනාවයි කියන්නේ කියලා කිව්වන ප්‍රශ්නයක් නෑ ඒක අතන මමයි මගේ ඒ ඉස්ලාම නිර්මාණකරුවා වික්‍ර මාත්‍යලා ඒගොල්ලෝගේ ගීත තියෙනවා නේ වගේ මේ ඉර එපා ඉර පා යන්න එපා මේ ලෝකේ අදින් පසු මගේ ලෝකෙට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් නෑ සමුගන්න ඉතින් හරි සරලයි වචන සාපකල්ලමල්ලි දැන් ඒක අපිට විඳින්න පුළුවන් මං කියන්නේ සාපයක් නේ එපා ඉර පා යන්න ආයි මේකට අඳ පා යන්න සරලයි හරි සරලයි නමුත් යන්න නදී දොළ මිදි නිදි නැවතී ඉන්න එයා දාලා ගියා ගඟට කියන යන්නපා යන්න මිදි ඒක මේ සුන්දරත්වයේ සියල්ල නතර කරනවා මම සඳේතරු නොදිලෙන්න සඳ සරසඳ නොනගින්න මේ යාගේ වේදන ඊට පස්සේ ආයි කියනෝ අනිත් පැත්තට ආයි තියනෝ කුරුල්ලන්ට ගී ගයන්න මං කටහඬ දෙනවා මේ ඒක ඇතුළේ අපිට විවිධත්වයක් තිබුණා අපි ආදරේ වින්දා විරහවත් අපිට සමනේ වුණා ආදරෙන් සමනේ වුණා බොහොම සුන්දරයි කවුරු කියලා හිතන්නේ අපි කතා කරපු මේ පහුගිය මේ අපේ මේ හිටපු ගායක ගායිකාවන්ගේ ගීත ගැන කතා කරද්දි මං හිතන්නේ මේ ඒගොල්ලෝ කවදාවත් සද්දයක් දෙන්න කියලා ඉල්ලුවේ නෑනේ සද්ද ඔඩියන්ස් එකෙන් ආවා කෑ ගැහුවේ නෑ කෝ සද්දේ කියලා මේ ඒ සද්දේ අවංකවම තමුන් විඳලා ගීතය ගායනා කරපු නිසා සද්ද එළියෙන් ආවා බලෙන් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. ඉතින් මේ
ඉස්සල්ලාම ගායකයා හෝ මේ රංගන ශිල්පියා තමුන් වින්දොත් තමයි ඒක එළියට යන්නේ. දැන් අලුතෙන් එන කීබෝඩ් වල ක්ලැප් කරන සවුන්ඩ් එහෙමත් තියෙනවා නේ මල්ලි. ඒතර සින්දු ඉවරුනාම ආයි සද්ද ඉල්ලන්න ඕනෙත් නැහැ. සින්දු ඉවරුනාම ඒකත් දාගන්න. ඕන දෙයක් මුන් කරගත්තා අපි වැඩි අපි කරන්නේ අපිම සින්දු කිලි ඉවරනවා. එතකොට මහිතන් මම ඔයාගේ අර මේ බල්ලොත් එක්ක බෑ බලපු ගමන්ද මට මතක විදිහට ඒ ෂෝක බන්න ගියා මං මට අද හතිය හැදුනා ඒක එච්චර හිනා වෙලා මෙයාගේ මේ දෙපස මම ඉතින් අර මේ ඕස්ට්‍රේලියා ඊට පස්සේ අපි ටූර් එකක් ආවා ඕස්ට්‍රේලියා ගන්න අපි ඕස්ට්‍රේලියා යන ගමන් මම කුමාරේ අර 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 ගැල්ල කොට කළ වෙනනු කියනවා දැන් ටිකක් කළා කියනවා අර 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 මේ අර දතන මේ ඉතින් එකක් කියලා වෙනනු අර එම් එස් නටන විදිය බලන්න එම් එස් නටන අර එම් එස් නටන විදිය පොඩ වෙනද කට්ටිය තිනනු ආ අර ගහ දවස් දෙකක් වැඩි දැන් කොහොමද දැන් නිතර මං නිතර කරදර කරන්න යනවා අක්මර අනේ අර 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 කයි කියන්නේ අයිකන් මෙල අපි දැකින අර කනේ දවසක් මෙ යන ගමන් දැන් ඔබ මං කවුරු කියලා හිතාගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල කට්ටියක් හම්බ වෙනවනේ ඊට පස්සේ සිඩ්නි වලට යනවා මෙල්බර්න් වල කට්ටිය කුමාරේ යාර අර මාර කැලේ දාන්න අර මං ඉතින් අය අර සින්දුව කියන්නේ මම කාගෙද මේ නාරිසාදගේ ඒක කියන්නේ ඉතින් කියන මෝ කියන කෙනෙක් එම් දවසම මට සිඩ්නි ආව සිද්දයි වෙන වෙන කට්ටිය හවු වෙනවනේ වෙන ඉතනට ගියාම ඉතින් වෙන කට්ටිය අරක කියන්න බතකායි වැඩි සුනිලිසේ මං දැන් මට දවසක් මහන්සිය දැන් මේක දෙනවද නේ මේ මන්ට විවේකීව ඉන්න ඕනේ ඇවිල්ලා කුමාරේ අර කියන්නේ ඇත්තකෙම ඔබ මං කවුරු කියලා හිතන්නේ ඒක ඔකෝ ඒ දැන් ලයිට් ලංකාවට එනකම් මෙයා මොනාද කිව්වොත් ඇත්තටම හිතා මං කවුරු කියලා හිතන්නේ ඒ වටේ නිකන් කොච්චර ගියාද කියන්නේ කවුද ඔබ කවුරු කියලා හොඳයි කුමාර බට් එකම් ඔබ මං කවුරු කියලා හිතන්නේ හරි බලස ඇත්තනම මේ මම විවාහයෙන් පස්සේ ආපු පළවෙනි වැඩසටහන මේ නෝ මාසෙට එන්න බැරුණා මොකද මේ විභාගේ නිසා වසර අවසාන විභාගේ නිසා ඔබ බොහොම දුෂ්කර විදිහ ඔබ වසර අපිට රළව ලබා ගන්න ලැබීම අපි සතුටුයි සා මේ මං ඉතාමත් ආදරය කරන ලංකාවේ කලාවේ ඉන්න සිනමාවේ වේදිකාවේ ටෙලිවිෂනේ ඉන්න දැවැන්ත ඉන්නදෙන දැවැන්ත කමාරක් දැවැන්ත දෙන්නෙක් වෙන්න බැරි බා කොයිද එකයි කාලා දැවැන්ත එකයි කාලා හරි පොඩි උනා දැවැන්ත ඉතින් මගේ හැම චිත්‍රපටයකම වගේ මම ලියද්දි මට මේ දෙන්නගෙන් තොරව ලියවෙන්නේ නැහැ කොහොමත් මොන ලිවත් කරත් මගේ සහෝදරයෝ දෙන්න ඉතින් මේ සහෝදරින් දෙපළත් එක්ක වටිනා කාලයක් සහ අම්මයි විනෝදේ විතරක් නෙමෙයි විනෝදයේ වටිනකමයි ඔක්කොමත් එක්කනේ මේ මිනිස්සු බිහි වෙලා තින්නේ ඉතින් ඒකලුත් එක මේ වෙලාව ගත කරන්න ලැබීම ඉතාමත් සතුටුයි සහ ඇත්තටම ආදරණීයයි ඒ වගේම ඔබතුමියත් එක්කත් මේ පැය දෙක කාලයක් මෙහෙම අපි පරිණතවට වැඩසටහන ගිහින් හම්බුනේ ඔව් ඒකත් ඉතාම විශේෂ අවස්ථාවක් ඉතින් ඒක උදා කර දෙන්නටත් ස්තුතියි සියතරත් ස්තුතියි දිගු ගමනක් යන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි නියමයි වසන්තයක් වාට ඔව් මේ විශේෂයෙන් සතුටු වෙනවා ඔය දෙන්නව මෙහෙම හම්බවීම ගැන මොකද අපේ මේ යාළුකමේ තියෙන ඉතිහාසයත් එක්ක ඒකම මේ පුබුදු මං ආපු වෙලාවෙ ඉඳන් හිත හිත හිටපු කාරණාවක් එක කීප වතාවක්ම පෝස්ටර් වල තමයි දැකලා තියෙන්නේ මම හුඟක් වෙලාවට ඇත්තටම මේ වේදිකා නාට්‍යයක් දැකලා නැහැ මම ඔය ඇඩ් කරන එක මගේ දුර්වලකමක් මගේ අඩුපාඩුවක් ඉතින් මේ සතුටුයි ඇත්තටම මං හිතුවේ නැහැ මේ තරම් සුහදශීලී ලෙංගතු මිනිසෙක් කියලා මම පින්තූරෙන් දැක්කාම හිතුවේ මෙයා බොහොම අහංකාර ආඩම්බර අර විවාහ සමරලා මේ ආපු සැනින් අපේ අමුතුමට මෙතනට පැමිණීම ගැන ඒ වගේම වසන්තිය අක්කා
බොහොම මොකද අපිට මේ වැඩසටහනට ඕන කරන්නේ හරයක් තියන අය කියලා තමයි හැමතිස්සෙම කියන්නේ. ඒ හරය එකතු කරන්න ආවට දෙන්නටම බොහොම ස්තුතියි. බොහොම පිං මාෂි ගැනමයි කියන්නේ කෙකිරි පෙරෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාව කිංගිනි කතාවයි කිංගිනි කතාව කියන්න කියලා ප්‍රශ්නයක් වේද අපි දන්නේ එතකන් අපි බලමු කිරි පැලන ටිකිරි හිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කැකිරි පැලන ටිකිරි හිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කිංගිනි 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 කතාවයි හා කිංගිනි 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 කතාවයි හා ඔලේ යන්න නුඹට දල්වෙන්න වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.